සිරුදනාටම තෙරුවන් සරණයි ප්‍රවාණ අපහසුකං මැද්දහරි මේ මෙමහරි පිරිසක් සම්බන්ධ වෙන එකත් සතුටී ඇත්තට රටේ මෙවැනි වාථාවරණයක් යටතේ යන්න එන්නත් අමාරුවයි ම තිවිද්‍යහාරි මෙවැනි පිරිසක් හරි සම්න්ධ වෙච්චේ ගැන සතුරී ම සිතුුවෙන මෙච්චරත් එන්න පුළුවන්වෙයි කිය නමුත් ඉතින් පිතම ගැන් අපි මාර්ගයක් වඩාගෙන අපේ යන්න ඕන ගමන අපි නිමා කරන පැත්තර වැඩ කටයුතු කරගෙන යනකොට ධර්මතාවයෙනුත් ඔය අතරේ සිද්ධ වෙනවා අපි හිතුවත් නැතත් ලැබෙන් ඕන දේ ලැබෙන අපේ පරමාර්තය පිරිසිදුනාම්. පරමාර්තය පිරිසිදුරම් ගොඩක්දුරට ට ඕන කරන පසුතලේ නිර්මාණය වෙනවා. එම මේ ගැටලුවක්ම එන්නේ නෑ. යයින්දා අපිට තියෙන්න්නේ ඇත්තට මිතින් අපේකු මහරි අවශ්‍යතාවේ මුකන්ද කියලා තේරුම් අරගෙන ඒකට කටයුතු කරගෙන යන ඒකනේ. සි මංහිතන්නේ කරුණු කාරණ මේ වෙනකොට ඔක්කොම වගේ කතා කරලා අවසානෑ. එන්නේ සාමාන්‍යම මූලික දැනගන්න ඕන කාරණ හැටියට දැනගෙන් ඉවරයි. සින් තතාගතැන් වහන්සේ සාමාන්‍යයෙන් කියන හැම්වෙලාම දේශනා කරනකොට දේශනා වි තින කාරණ දෙකක් තියෙනවා. බොහෝ විට මම මේක දන්න දක්නයට කියමි නොදන්න නොදක්නයට නොකියම කියන එක දන්න දක්නයට කියමි නොදන්න නොදක්නයට නොකියම දැන් එතකොට දන්න කට්ටියක් ඉවා දකිමින් යන කට්ටියක් ඉන්න එතකොට දැන් යමක් දකි දකිමින් යන්නනා දැනගන්න ඕනේ දැගෙන ඉන්න එතකොට ය දැනගන්න නේ දැගෙන ීවරයි දන්න කෙනෙක්යා හැබැ දැන් දන්න දේ මොකොද නාන කරන්නවෙේ අත් දකින්න දකිමින් යන්නවා හැබැ දැ දන්න නැති කෙනෙක්ට දකිමින් යන්න කිවොත් මොකදද දකින්න දන්න ඇති කෙනාට දකින්න කිව්වොත් ඕද දකින්නම් ෙන්නේ ැ මොකද ඔහු දකින්න නම් දැන ගන්න ඕනන්දේ දැනගෙන ඉන්නවා දකොට මෙන්න මේකෙදී ඇත්තන බුද්ශාසනය දැනගන්න තියන්න එකම කාරණය ඉතින් දුකහටගරන්න විදිහයි දුකින් මේ දහස්ස එන විදිහයි ම අරේ දත් කිවන ඔය කාරය දැගත්තර පෙේ තවමොක් දැනගට නිකිිළ හව මේ ඔය කාරය දැනගත්තර වස්සේ මොකක්ද දුකහටකන්න විදිහයි දුකින් දහස්ස වන විදිහයි දැනගත්ට පස්සේ ඇත්තට වෙන දැනගන්න දෙයක් තිවා වෙන දැනගන්න දැත් තිව කියහන් වෙන දැනගන්න දෙය නෑ එතකොට අනන්ත සංසාරය පුරාවට අපි දැනගත්තේ ැත්තෙත් මොකක්ත් හෙන ආපු අනන්ත සසාරම කවද ර පනලක් දරද විසිහයටට බදුර පහෝුග න විල් හරි අපි දැනගත්තය නැත මොකක්ද එන දුකහටගන්න විදිහයි දුකෙන් දහස්සවන විදිහයි. දැන් එහම නම් ඔන්නඒ කාරණය දැනගත්තට පස්සේ. අනන්ත සංසාරයක් පුරාට දැනගත්ති නැතිකාරණ දැනගත්. එතුොට අනන්ත සංසාරයක් පුරාවට අනිත් ඒව ඔක්කොම දන්නවා අනන් සංසාරයක් පුරාවට අනිත් ඔක්කෝම දන්නවා. එතොට ඒ අනිත් ඔක්කෝම දැනගත්වය වැඩක් නෑ. දැ එතට මේක දැනගත්තට පස්ස අයි අරෝහයනවා? ඒ ඔහුන තර ඇතිපද හැවන් මලන් සංසාර පුරාවටයි මේ අත්භයකව ධරමීම බණටි හරි තෝරගන්න නොේ ඇතිපදන් දන්න ඔය වැට කොක්කෝ හැබැයි ඒක දැනගත්ට අපිට වැඩක්ැන අපට පලපරෝජින අත්පත් වනේ නැහ මේ අපට යමක් ලබාගන්න ඔන්නවේ දැනගත්තා කාරණයට අනුව දැම්මකොත කරන්න ඕනි දක්කිමින් යන්නවා ද මොකද දකිමින් යන්නේ තවදුරටත් අන්නහ දුකෙන් නිදහස් වෙන විදිහ දකි නෝදයි ඇයි ඒක දකින්නේ හටගන්න විදිහයි නිදහස්සයට විදිහැයි දැනගෙනීවරයි එතු මෙත නිහටකොට ඉන්න අයි මොකද පොත් කියයෝගඉ එකකද දෑයමේටික පාඩන් කරන එකද ඇ? යන ර මේ චාර්්ි රගෙන ඔටිකරංඥා එකතන් නෑ මෙ හට දීන්න එක න මෙතන යහට තනිකර තියන මොකක්ද මෙත නිහ දන පක්ටික තනි දරාපිට ස්කෝලෙදිටීච පන්තියේ පොතාරගෙන ඔක්කොෝ මරගෙන කියල න ප්‍රක්ටිකල්ලය කරන විදි. ලැබ්ට හිලි කොකර පක්ල් කරන ප්‍රක්ටිකල්ල කර කරන්න කරගෙන යනකොට අ පොතේ කිව්ේ එකයි ප්‍රක්ටිකල්ල එක පරස්පරම ලැබ්කට ගිහිලා කියනොව කරන ප්‍රක්ටිකල් එක කරනකොට පොතේ ඉගෙන ගත්තක නෙමේ වෙන්නේ එතකොට ම හරි පරස් පර ඇත්තියෙන් නෙමැ හැබයි අර ඉගෙන ගත්ත දේ න්‍යායධර්මය හරිනම් ප්‍රක්ටිකල්ත් හරියන්නමෝ ප්‍රක්ටිකල එක වර දින්න විදිහ නෑ ඇයි වරදින්න ඇත්තේ න්‍යාය දරමය හරි න්‍යාය ධර්මය හරි නම් හරියන්නත් ඔන් එනම් සබ්බේ සංකාරා අනිච්චාතී කියලම දැනගත්ත නම් න්‍යාය ධරමය හරි එන දැමකොත කරන්නේ ඒ සබ්ේ සංකාරම අනිච්චනං න්‍යායධර්මයත් දැන් හරි නම් දැම්මකොත කරන්න තින්නේ යදා ප්ඥාය අර ඥ්‍යායධර්මයට අනුව ප්‍රඥාවෙන් දැකළ පහ කල්ල දාන. පහතල දානකොටමු කොද වෙන්නේ අති නිබ්බින්ධති දුක්කේ දුකේ බැඳෙන්නෑ දසමක්ගෝ විුත්තිය. න්න නොක දකින්නේ එක දකින්න ඕනේ දැන්නේ දැන්න තකොටට මෙත ල හාටේ තොට මේකටියා ආපව් අපි නියාය ධර්මයම කතා කර කරන්න වන මේ හැබැයි ඒ හැමතැනකම නිියාදධර්මේ ඕන වෙන නිාධර්මය නැතුමේ කරන්න බැහැ න්‍යායධර්මයට අනුව බැඩට බහින්න තමයි ති නේ ආයුද ටිගත් ඔක්කුම හම්වෙලා තියෙන එකේ අස්සන්න නෙලාගන්න බහින්නව වෙන අනේ ඒකෙ හින්දා ඒ කට යුත්තුව තමයි දැන් මෙත නිගේ හට දිගටම කරන්න තින්නේ තින් මෙන්න මේ ලෝකයේ යථර්ථය යමෙක් තේරුම් ගත්තා නං අන්නේ කෙනාට තතාගතැන් වහන්සේ පෙන්වා දෙනවා සුතු අත්තාර්ශාවකෙක් යමෙක් පත්වුණෝත් අන්නේ කෙනාට සතරපාගත වෙන්න තින යම්කිසි අකුසල ධර්මයයක් තියනොනම් සතරපාගත වෙන්න තින ලෝබයක් සතරපාගත වෙන්න තින දේශයක් සතරපාගත වෙන්න තින මෝහයක් තිබ බනං එවැටෙන විසම ලෝබහිත් කියලා. අන්න ඒ දිස්සම ලෝභයක් විසම දේශයක්ත් විසම මෝහැත්කිෙන සතරපාගත වෙන්න තින ටික පහවුනානං පහවුනාමයි. අන්නේ සතරපාගත වෙන ලෝබදේශ මෝහොටික පහවුනාට පස්සේ යම්කිති සමන්ගේ අ සතර අපාගත වෙන වෙලා විඳින්න තින සියලු දුක්කස්කන්දයත් නිමා කරන හන්දා ඔහුට ලැබෙන්නාව් චිත්ත ශාන්තතියක්ත්තියෙනවා ලැබෙන්නාව සිර සත්තියනවා ලැබෙන්නාවු නිවීමත් තියෙනවා අට දුකස්කන්දයකට කව දවා තුර්මකම් කියන්න ඒෙහින් දඔහුට යම්කිසි සීලේක පිහිටනවා අන්නේ සතර අපපාගතනටික. පහ වුණනානම් පහවුනාමයි අන්නේ සීලයෙන් යුක්ත හින්ද කියෙනවා පහන සීලයේ පිහිටනවා. අන්නේ පහන සීලේ පිහිටනගෙනාට කවදාවක්වත් සතර අපාගත වෙන චේතනා පහල වෙන්නේ අනුන්ට නොවේවා මටම වේවා. අනුන්ට යමක් ලැබෙනකොට ඉරිසිියාව ක්‍රෝධය වෛරයඇවිල්ලා පලිගන්න චේතනා ඔන්නො ටිකක් නෑ. අන්නේ ටික නැතිහන්දවහුට චේතනා සීලය පිහිටනවා. ත දැන්ම තම බලන්න ඕනේ. අන්නේ සතරාපා ගත වෙන්න වෙන්න තින ලෝබයක්ත් දේශයක් මෝහයක් මූල් කරගෙන ඉන්ද්‍රියන්ටිකක් අරගුණු හයක් පස්සේ ගිය වැඩපිළිවෙලයෙන් නිදහස් වෙලා තියෙනවා අන්නේ මට්ටමට ඉද්‍රියන් ටික සංවර වෙලා තියෙනවා සංවරසීලේ පිහිටලතිීම. පහන සීලය චේතන සීලේ සංවරසීලේ. රූප සබ් ගන්දර ස ස්පර්ශ දම්මකයෙන් හයක් පසු පස හම්බාගෙන ගිය, ඒවැන් යම් කිසි රමණයක් කරගන්න පුළුවන් කියලා, ඒවැන් යම් කිසි ආසාධ භෘක්තියක් මඳගන්න පුළුවන් කියලා, ඒ පසු පස හම්බාගෙනගේෙන මානසිකත්වයෙන් නිදහස්සවෙලා තියෙනවා ඒ රමණයෙන් වෙෙන් වෙලාතියෙනවා වේරමණීසිීදේ පීටලතිෙන. ඔන්න ේරමණනි සලේ පීටල්ගෙනට මකොද වෙන්නේ ළඟට ලෝකය පිල්ලිබඳව තිබ්බ ඉච්චාව අවමවෙන්න ගන්නවා අඩුවෙන්න ගන්නවා. අවිච්ච ප්‍රසාද සීලයේ පිහිටෙනවා. පහන සීලය චේතනා සීලය සංවර සීලේ වරමණ සීලේ අවිච්ච ප්‍රසාද සීලයකෙන මෙන්න මේ සිල් පහ පිහිටනවා සෝතාපන්න ආර්ශ්‍රාවකයකුට විතරමයි මේක පිහිටන්නේ ඉන් මේ අන කිසිම ප්‍රතජ්ජනමාන සිත්වය කෙන එක පහිටන්නේ කදාවක්වත් ඔන්න ඔය සිල්ල එකක්වත් පහන සීලේවත් චේතනා සීලේව සංවර සීලය ේරමණ සී අවිච්ච ප්‍රසාද සීලේ හෙවත් අවිතික්කම සීලය කියලත් කියෙන එකට. සීලේ කවද්දක් ගන්න පුළන් එකක් නෙමෙයි ලෝකයේ අනිච්චයි දුක්කයි අනත්තයි කියලා අසාරත්වය තෝරගෙන අරාකුසල දහම ටික ප්‍රහීණනාට පස්සේ පිහිීටන සීලයක් මෙතෙක් ලෝකේ හොඳයි වටින අසාරයි කියෙ ල අපි ෝකය හොඳ පැත්තට අරගෙන ගියපු මානසිකත්වය දැන් දක්ෂිණාවවුතු වෙන්න ගන්නවා ලෝකෙ කැරකෙවි අනිත් පැත්තට හොඳයි කියලා යැනි පැත්ට යන්න න්න උඩුගම් බල යන්න ගන්න. ති මෙන්න මෙෙම යන කොටමකොට වෙන්නේ ඔහු ඕල දක්ෂනාාවර විවංගේක විවංගේ උුත්තින්නේ එකයි මහත් පල ගෙනෙ එන හැටි දානහෙමතින් අන්න දක්ෂිනා වෙන්න ගන්නවා මෙන දක්ෂිනා වෙන්න ගන්න හින්දා පහ සිීලේ පේර ති නොච්චේතන සීලේ සංවර සීලේ ේර්මාණනි සීලේ අවිචප ප්‍රසාසීලයක සීලේ පා පිල තිී ඕනම කෙනෙක් දකුණුවතින් ඇගිලි පහක්දීලා ආසිරවාදයක් කරනවා. අන්නේ පහේ පිහිට ලතිනනා අධිෂ්ටානය පෝනම කෙනෙක්ට ඒක පිසිිටනවා පෝන ගැෙන්ට පිහිටන කෙන්නේෙ ධර්මයක් නැතුූන් හෙමි ගොද ඔහුගේ අර් මානසිකත්වය වෙනස් ඇයි අපි දකුමෝතිං ආශිවාාද කර මෙතෙක් කල් ගී අනි පඇත්තට පහවෙන්න නමේ ගී ගොඩ වැඩි කරගන්න ගී ඒවටමයි චේතනා න්දියන්ටිකංවර වුණනේ මේ හන්ද තේරමනය වනෑ රමණය වුණා ඉච්චාවල් අඩු වනාාද වැඩි වුුණාද වැඩි වුණා එ නිච්චා වැඩි වන්න වැඩිෙන්න්න ගොඩ වැඩි කරගන්නවා දුකේම පැටලේනවා හැබැරැයි දැන් ඒක කෙලින්ම කෙළිමානිි පැත්තටම සම්පූර්ණ විරුද්ධ පැස්ටට සයානනේ විුද් පත්ත යනකොට මාන සිකත්ව? වෙනස් වෙනවා ඒ වෙනස් එෙන මානසිකත්තෙන් සීලයක පිහිටල තියෙනවා තැ මේක කොහොඳ පෙන්වන්නේෙ කාඩ හරි තැ මේ කොහොඳ පෙන් නි කාඩහරි පෙන්න්නන්න පුළුවන්ද මේ නැමෝකර බිමින් බාන මේ පාරයනකොට පේනදකිලාහන්න්න නෑනේ පාරයනකොට පේන්නේ නෑ පෙන්න්න තියන මති ඉන්න මොකොම එක්කෝ හැඳුමෙන් පැත්තම් ඇවිදින්න විදිශයෙන් පැත්තම් කතා කරන විදිහෙන් නේද අර පිළි ජෝජ්‍ය මාහරහතන් වහන්සේ අර එක්තරා ගැල් කරත්ත ටිකක් පටවුගෙනෙනකොට අහනවනේ පසලය කොහිෙද යන්න කියලා නෑ මේ බසලය මොවතක ගැල් කල තිීන් කියලා නවා දෙ කතා කල තින් මොනෝගේ ොනිසා අමුතුම් බාසාාවක්ක ගෙනනේ පිටින් හොයන්න පුුවන්ද කියලෙක පාට එෙම හොයන්න බෑ හැබැයි දැන් සිිලිත් ජෝජ්‍ය මහ රහතන් වහන්සේ උත්ම හ රතන් වන්ස කෙනෙක් හොඳේ එක වෙන කතාවත් වීනවා. ද මේ විදියට අපිත්නිගන් කාටරි වසය ගල කතා කළ මාතය වගේකිගොත්හැ එහෙම ඒ රහතන් වහන්සේ නක් හොඳේ ඊට මෙහයින්න පොට එවැඩ කිය වාසනා කෙස් කිය එතකොට අරියත් නොචච්ච කෙනෙක්ට වාසනා කෙ සොයන්න බෑ අර්තවක රාතන් වහන්ේ කෙනෙක් න්න තික් බඩිපුර කාන ඒ ද අප වැඩිපුර කාල වාසනා කෙලෙස් කිවූ මේ ඇ අ මේ වාසනා කලෙස් කියන එකත් තියෙන්නේ ඒ මේ සසරගමන ගින එකක් නෙමයි ඒ වාසනා කෙලෙස් කියක් තියෙන්නෙ කලාතුරගින් රහන් වන්සේගෙනෙකට පිහිටනවා සහරාතන් වහන්සලට හැබැයිවාසනාගෙ මාත්‍රයකත් නැත්තේ තතාගතන් වහන්සේ මට ඉතරයි හැමරහතන් වන්සේ කෙන වාසනනා කලෙස් තින කකිෙ ගුත් නැහැ. ගොට කවදකත් අරිියත් නොච්ච කනෙක් වවාස කලෙ සොයන්නක් බැහැ කවදක් වාසනා කෙලෙස් කතාව කතා කරන්නේ රහත්තුවට පස් දෙක අදකත් ඉඩිස්සලක නෙමේ නැත්තං රද්ධගන්න එපා මේ වාසනා කෙලෙස් කියලා ඉවෙෙන්න්න පුල නේ තොට ඒ මොනොතවටඉන්නේ වංචනික ධර්මෝල්ට බැට නො ඊට මෙහ කෙනෙක් එක හෙවොත් වංචනික ධර්මෝල්ට බැටනවා හරි. ති ගන්නය පහන සීලේ චේතන සීලේ සංවර සීලේ ේර්මණ සිලේ අ චා ප්‍රසාසීලය කියන මෙන්න මේ පිහිට පු සීලේ ඉඳගෙන තමයි ඉතුරු ටික මොනෝ කරන්න තින්නේ දකින්න තියන්නේ දකින්න තිී එකට තමන් තමන්ම දකින වැඩ පිළිවෙලක් තිය අනුව දකින වැඩ පිළියවෙලා නෙමේ තමන් තමන්ම දකින වැඩ පිටිවෙලා හරි අපි අපේ හද තුරකාවට යමු අගෙදා කිව්වා තෝට දස්සනයන බාතබ කොට සඇත්තටම ඉවරයි කරන්න තියෙන ගොඩාත් දේවල් විස්තර කරා දිවෙන්න මේකෙදී තවදුරටත් අපි මෙ මාර්ගය වඩාගන්න යනකොට කොහොමද මේක කරන්නේ කියන දේ තමයි මෙතනින් එහාට විස්තර කරගන්න යන්න තියෙන්නේ අදයි ස්සල්ලා මපු කවුරුත් නෑන ද බැරිලා කතදයි ඉශිශසල්ලාම ඇවිලතින න හම ඉන්වල් එමටී සැල කිසිම සාකච්ඡාාවට සම්බන්ධලා නැද මල යු එකද ආරයි හරි රරි හරි හරි මට මතයට ඔ නැතම් මොනාත්ම නැතුව ආවත් එහෙම ටිකක් අමාරු ඒකයි හරි මෙන වගේ ඇතනිහට මේ මාර්ගේ වඩග නකොටරගන්න වැඩිල ත්තින වැඩපිටම ොඩි මක් කියන්නන්නේ ර වී ඇටයක් තිීනෝ වීයට ටිකත් තියනො මෙන වී ඇයට ටික රෝපනය කරගන්න ඕනේ මේ වීඇයට ටික රෝපණය කරගන්න ඕනේ මේ වීයට ටික රෝපණය වෙනවද මේකොදද මේ දිිවල්ල තියනෙ මොකොදකට කියන්නේ මේ දුම් ඇස්සේ අර පෝරනු බන්දැ උඩ තිනි දුම් ඇස්සත්ති ඔය දුම් ඇස්සක මේ වීට ටික රෝපණය වෙනවාද නෑනනේ මේ වීයට ටික මඩ සහිත පසක් වන්නන්නත් ඕනි හැබැයි නිකම්ම මඩ සහිත පසකගත තිබත් ඒත් රෝපණය වෙනවාද ඒ රෝපණය වෙන්නෙත් නෑ මේ මඩටික මොකද වෙන්න ඕනනි තෙත්වෙන්නත් ෝ මඩටික තෙත්වෙෙන්න්නත් න මඩ ික තෙත් නොවී වීටේ රෝපණය වෙන්නෙත් නෑ. හැබැයි මිර මඩ ටික තෙත් භාවට තියෙන නම් ඒ මඩ ටිකත් ක තියන තෙත ජලය? ගලාගෙන යන්න ඇතිවෙන්නම කොත කරන්න ඕන වටේට හොඳට නියරක් ගහගන්නවා මොදේ නියර ගහ ගත්තයෙන නඇත්තම් අර මඩ ටික තෙත්වෙෙන්න්න තියන ජලය ෆරඳෙන් නෑ ජලය ලියට යනු ජලය ලියටි ගියොත් මඩ ටිකේත එත ගතිය නෑ මඩ ටිකේත එත ගතිය නැති හන්ඳ වටප් රෝපණය වෙන්නේ නැහැ නේත් ක ඒ හිදම කොදරන්න ගිය මම හොඳට නියර බැන්ද ගරනු. බැඳ ගත්තට පසමකොද වෙන්නේ වතුරුටි න්දේන වතුර ටික රැදෙන කොට මන්ඩ ටික හොඳට ස්පාදාම් වෙලා ගාන්ට සැකසේනවා ප්‍රත්්‍ය ටික හැදෙනවා ප්‍රත්ත ටික ඇදිච්ච එකකවා වීට හොඳට පැලවෙන රෝපොනය වෙන නේ උපමත ේරුම්ග මෙන්න මේ වගේ දැම් මොකද එරන්නේ අපිටත් ඕෝන වනවා තම හරලාට මොකක්ද කාම බීජයක් රෝපනය කරගන්න මොකද දෝනි කාම බීජයක් රෝපනය කරගන්න ඕන කෙ හිතන්න වෝදේ කාම බීජය රෝපනය කරගන්න යනවන එ කාමබීජ රෝපනය කරගන්න මොකද දෝන අර මඩ සහිත බිමක සත ගතිය තියෙන්නවා එනට කාමබීජයේ රෝපනය වෙන්න මෙන්න මේ තෘෂ්නාව නැමති ජලය තියෙන්න්න ඕනේ තෘෂ්නාව නැමති ජය ලැබෙන්න ලැබෙන්න මඩ ටික තෙත්වෙන්න්නාසේ කාමය වැඩෙනම් මඩ යනු කාමයට නමකි එතර මඩ ටික හැදෙන්න්න මොනොදෝන තෘන ජලය ඕනේ ජලයකවේ ෘෂ්නාව නම් මඩකිව්වේ කාමේනම් මේ කාම බීජර ඕපනය වෙන්න තෘෂ්ණාව නැමති වතුර අවශ්‍යමයි කාමය භූම්ය සැකසෙන්න්න. හැබැයි කාම භූමිය සැසෙන්න්න නම් මොකොදගෙන්නේ අර තෘෂ්නාව නැමති වතුර එලියට යන්න නොදී අවිද්‍යාව නැමති නියරෙන් මේක මොකොද කරන්නවා හොදවෙට ගහගන්නවා. අද්‍යාව නැති නියරින් හොඳට වටකරගන්නවා වටකරගටස පසෙමු කො වෙන්නේ තෘෂ්ණාව නැමති වතුරු ටික ලැබෙනවා මඩ ටික සැකසෙනවා කාමය සැකසේවා ප්‍රත්ථ්‍ය ටික සැකසෙනවා ප්‍රත්්‍යික සැකසනත් තැනමකොට වෙන්නේ කාමබීජය මනා ලෙස රෝපණය වෙන්න. දැන් අපි මෙතනින්යා උත්සාහ කරන්නේ කාමබී.ජයේ. රෝපණය කරගන්නද? කාමවීජ රෝපණය කරගන්න නැතුව ඉන්නද. හරි කාම්විීජ රෝපණය කරගන්නේ නැතුව ඉන්න. එහෙමනම් කාමබීජය රෝපණය කරගන්න නැතුව ඉන්න නම් අපි ඒකට තෘෂ්නාව නැමති වතුර එකතු නොකළ යුතුයි සෘස්්නාව නැමති වතුර එකතු නොකොළ යුතුයි. තෘෂ්නාව නැමති වතුර එකතු කරන්නේ නැත්තම් මඩ ටික ලේලෙන්න්න පුළුවවා. මට ටිකවෙේලිලේ යන්න පුළුවන් හැබැයි අවිද්‍යාව නැමති නියර තියනතා කල් තෘෂ්නාව නැමති වතුරු ටික ලැබෙනවා ඇයි ගලාගෙන යන්න ඇනිල්ියට එතකොට මොකොද වෙන්නේ හොඳට බජ. රෝපනය වෙනවා බැන් අපි මකොද කරන්නේ අවිද්‍යාව නැමති නියර කඩනු අවිද්‍යාව නැති නිර කඩනකොට මොද වෙන්නේ තුස්නාව නැමති වතුර ටික එල්ලියට ගලාගෙන යනවා ඒක එල්ියට ගලාගෙන ගියාට පස්සේ මඩ ටිකට ප්‍රත්ව නෑ මඩ ටිකට ප්‍රත්්‍යනෑ මඩ ටිකට ප්‍රත්තෙන ඇතිවෙනකොට බජරෝපනයවෙයිද නෑ හැබ අපි කලින් කරීම කළ උදේ අවසයි උදැල්ල හොයාගෙන ම තැම ීර පුලුවන් තරන් දේට ගිල්ල බල නිීරමකො ලති හොය හරි පලුද්දක් වෙලාතිීමද පස්පිඩැල්ලක් කල තව ඒත් එතට දාල නීර පුළුවන් තරම් හොදට ශක්තිමත් කරන මේ ගලාග ෙනන න නො කෑල ගහල කට වැ ල ගහල මුක්කු ෑලි හල ො හරිගල නියර හොද තිය න ොන නත් නියර කාඩරන්ග යොත්තේ ක්කොම ොරයි කියලා ීරම කකො කරන්න පුළුවන් තරම් හොට අපි ශක්තිමත් කරගත්. නිීර ක්තිමත් කර ගත්ත හඳ මොක ුණේ වැටිෙන තුෘෂ්නාව නැමති ජලය හොඳට අරක රැස්සෙන්න්න ගත්තා එතකොට මඩ ිකට හොඳට ප්‍රත්්‍ර ටික ලැබුණාබීජ. යසාපූරුවට රෝපණය වුණ දැන් එහෙමනං අපි අර කොයි හරි තැනක නීර යන්තන් කැඩෙන්න ගන්න කොට ආයි මුක්කු ස්පි ඩලිපලයි ගහන්න යන්නේ නිර කැඩෙන්න්න දේනවා ඉස්සල කැඩෙන්න්න දුන්න කැඩුණො පනබය නිීර දැම්ම කොද කරයි නිර කැඩෙන්න්නම දේනවා නිර කැඩන්න දේනවා එතකොට අපේ ප්‍රඥාවෙන් ගත්ත තීරණය අවදිවෙන්න අවදිවෙන්න මොකොද වෙන්නේ නියර කැඩීමේ සම්භාවිතාව වැඩ නියර කැඩීමේ සම්භාවිතා වැඩි වෙනකොට වතුරු ටිකෙල් ියට කලන් යනවා මඩ ටිකවේලෙනවා පැලේ රෝපනය වෙන එක නැවති. දැම් මෙන්න මේ වැඩේ කරන්න නම් මෙතනින්ය හාට නියර හදපු විදිියහ දැකල ඉවරයි නියර කඩන විදිහ දැකල ඉවරයි. එනම් දැන ගන්න ඕන කාරණේ දැනග. යරයි දැන්තනීමමකක්ද නියරකඩමින් යන්න තියෙන්නේ නියර කඩමින් යන්න තිීන් නේ කැටියම කිවොත් පෙන්න්න නොමකක්ද අභි මේ ලෝකය යන්නේ කීපාරණය හොඳර මතක තියාගන්න මේකය තොපගේ නොවේ මේකයා අනුන්ගේද නොවේ පුරාණංච කර්මයෙන් චේතනාව මුල් කොටගෙන වේදනා වස්තු කොට ෙනාවකා හෙමනං අපි උපේක්කා වේදනාවේ අවිද්‍යාවයෙන් බැඳෙන්න්නත් ඇැන නියර ගහනවද නැද්ද මානෙන් උපේක්කා වේදනාව අනිච්ච සේ දකින්න මොකද වෙන්න නියරට නියර කැඩ නරබින් දෙනවා තේ නොද ඇයි පෙක්කා වේදනාව අනිච්ච සේ දකින්න කිව කියල නැත්ත වෙන්න මකල් උපෙක්ද අවිද්‍යාවෙන් බැඩි. ඇයි ඒ උපෙක්කා වෙදන අවිද්‍යාවෙන් බැන්නේ සුස්්නාව නැමැති ජලයන් තෙත් කරගෙන ආස්වාද වේදනාව හෙවල් සුව වේදනා භෘක්තිවිේදී එහින් දර කාමය සුවයක් සේගන්න බජේ. ඔන්න ඔය උපමාවත් ඔලුි විතියාගෙන උදැල් අතරගන්නකොට මොකට දුදැල් අතරගන්න නියර කලින් මුදැල් අතරගත්තේ නියර හදන්න ඩැන් උදැල් අතරගන්නේ නිීර් කඩන් දැගන්නඩැන් ර මේ එතකොට අපි ර කැඩීමේ දක්ෂතාවය වැඩිවෙන්න වැඩිවෙන්න අපේ ගමන නිමාවෙන්ම ඒ අඩුවෙන් අඩුවෙන් ගමන තව ටිකක් පමාාව නේ අප මාදෝ පමාදෝ මච්චුනෝ පද හොයිසි දම්මපදය තුළින් තිීන් ඔක්කොම නේ. ඇතුලම ඔක්ොම තියවන වැඩිතින් අපි මේ ගාත පාඩන් කරා ඔක්කොම කරා ලිව්වා ලකුණු උද්ගත්ත න ලකුණ ත්තම්බුණ ලිව්වා කටපාඩන් කරා හැබැයි අපිට තේරු නෑ මොකදද කියලති ඒ අයිඒ අපි පාඩන් කරා මිසක් සුත්තමඥානය ලබා ගත්තේ මැහැනේ අන සුත්ත මේ ඥානය ලාගත්තර පසේ තේරෙනවා මේ වැ කියපු කාරණා කොච්චර ගැඹුරුද ගම්බීරද එක බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්න්නනකම් තේරෙන්නේෙ නැහැකිල තව තව වැටහෙන්නද ඇත්ත ඉතින් ධාද ධාතුදහටෙන් දාහතක් කපාදානවේ ධම්ම දාතුව උපාදානවේ කියනෙ එක තාතාගතන් වන්තේ දම්මපදේ පලවෙනි ගතාාවෙන්ම කියරනේ මනෝ ුබ ඟමමා දම්වා කිය නේ එබැදැන් එදාම් මට ඒකල් ඒ කැල්ල පෙන්න්නගන්න ස්ලයිට් හැට පහ කිතර පෙන්න්නුනා ගම්ම පද පලනි ගාතඇය පලනිි පදේ පෙන්ෙනගන්න එක පාදයක් පෙන්හන්න අච්චර පෙන්න්න වනාා බර කෙටියමු කියලත් තියෙනවා ඒක කියන් නැයියේ අපි එහෙම උග්ගටි දන්න ල එහෙම නෙමේ සමහන්ලා එ බොහොම අමාරුවයි මේ හමලලාගගේ ස්සෙක න්තම් පුද්බෝඩ්ය අන් බසගේයන්ත පුද්බෝඩිගෙල්ලුනේකෝමට උඩුටිනැගන්නවන් එහෙම එල්ලිලා වැඩකාරමනේ ඒ තව තියෙනවානේ යන්න ඉතිගෙහිද බොම සීරුවට නිමීට ප්‍රඥාවෙන්ම එවැඩට යන්න වෙනවා ඉතින් අපිට පර්දින තැන්වල හදාගන්න වෙනවා නැවත සමහල්ලාට නියර ගහනවා ගැහ හ ද ර ැව හවසත මතක් වුණේ නිරක් ගහව ෙ හසර කඩලදාන හවසක මතක් කරන කොට උොම තම යන්නේ න උබර දිහා මාත්‍රයයක් කක් බලන්න නැත්තං වුලන්ෑ මේ ඇයි උබර දිහා බලන්නේ රෝපණය කරන්න ඕවන්න ඇතින් දනන්නේ මාත්‍රයක් කක් බලන්න නැත්ත කරත් තියනද නැද් කියරලා තූමනාවක් නැත්ත ඔ ප්‍රශ්තියන්න හ වැඩ දීම තාම එහෙම? ොඩක් ගල කුබදහපොඩ බලන්න හිතෙනවා මේ පොඩා කෙම් මෙහින් මේ පස්පි ලෙල්ලදන් නිකං අරි ගහලා එන්න ඔ හිතේවානිතා එම නැත්න ඉතින් පශ්නයක් ඇත්තෙබ නෑ එහ නැත්තා ඉතින් ගෙන්නේවා අපි තේරුම් අරගෙන මෙ මාර්ගය වඩාගෙන යගේ ඉස්සරහට මේ යුබ එකට එනවා නේදදි කියල පොඩක් බලන්න සෝවා නෝනින් පහගළුතු ආශ්‍රයවත් සබ්බාසව සූත්‍රය ඇසුර සමාන්‍යමං කරන කිසිලුම සාකච්ඡාවල මේ දස්සන එන පහතබ කොටස උරුුණාට පස්සෙ ගන්න පලවෙෙනම සූත්‍රයේ ඒගැන්නේ සූත්‍රයක් හැටියට කරන පලවෙෙනීම එක ගැ වෙනේවා සූත්‍රයක් සම්පූර්ණයෙන් කරල නෑන දැන් අපිතමොකෝ ආස්ආධාදල නිස්සන්නන්නේ දැන ගන්න ඕන්න ඒක ගන සම්පූර්ණයම විස්තර කරන්නවා එතකොට ඒකේ ඒ සූත්‍රය තියන ඕනම කරන කෑල්ල ගන්නවා හැබැයි මෙතනී හට ගොඩක් බරට සමහල්ලාට මුළු සූත්‍රයේම විස්තර කරනවා මෙතන හාය කරනය වැෑ මොකද හේතුව එතකොට තමයි මේක ඉතුරු ටික ොඳට ගන්න එකන්න බලමු මෙමොකක්දම එක කියන්නේ කින තතාක තැන් වහන්සේ සබවාාසෝ සූත්‍රය මජ්‍යම නිකා එක පිටුව දහට වනික් මේක පලවෙන්න සූත්‍රය තමයි මූල පරියාය සූත්‍රය ඉළඟට තියෙනවා සබ්බාසෝ සූත්‍රය ඉළඟට තමයි තියන්න ඔය දම්ම දායා සූත්‍රය වගේ සූත්‍ර තියන්නේ මජ්‍යමනිකාය පලවිෙන පොත න සූත්‍ර අතිශය එකන්න මේක අර ූල කාරනාටික කෙටියෙන්ම දැනගන්නටි තම ක්කොම ති සංයුක්තනිිකායි බොහෝ විට ම ඔලා නතඇති ම කලින්ගත් සතර බඩිපුරම ගත සංයුක්ත නිකාය බඩිපුරගත්තේ ඊළඟට දී නොමේක ඊට වඩාටියත් එහාට ගැඹුරු කල්ල කරන විස්තර ටිකා එ ගොඩක් යනොමේ මජ්‍යම නිකායට තවත් එහාටකලා ලොකු ගොඩක් ලිටේල් කරන ටිත්තියෙනවා ඒහාටගේ ඩිටෙල්රනය තිවා අංගුත්තර නිකායි. ඉළඟට තමයිති සම්පූර්ණ සමස්තේම විස්තර කර පුවා අස්සම් මුල්ලන්න අරතින්නේ අිධර්ම පිටකෙට අයිති විභංගප්‍ර කරනේ දම්ම සංගනිප්‍ර කරනය යමකප්‍රරණය වගේවැ තියෙන්නේ. ඒවා කියන සමහලට එක පාට්ටම තේරෙන්නේ නැහ හැබයි මේ සංීත්ත නිකාාය මජ්‍යමනිකාය අගුම පිවලට තිය නැට තේරෙන් ැතුුණනා. හ හුවෙන ැන ඇදුත්හම හරන්නේ නැහැ. මේ ඊටයාගේ ලගුත්ත නිකායටත්ේලා මුළු දීර්ගලෙස විස්තර ටි තින දීග නිකා එක සූත්‍රයක් ගත්ත පිටු දෙසයක් ඉරදීම එකස පණහක් තර.ඇ මේ සංගුත්ත නිකාය තිනේව එහෙමනෑ මධ්‍යම නිකා ඉටට පොඩ්ඩක් වැඩි ඉස්තර කරන ඉට වඩා ටික අරය මත්‍රකවරට කෙටියෙන් කිය පොවත්තිවා සංයුත්තනිකයි බෝවිට මේකට හිටඩ විස්තර කරන? සූත්‍රයක් වෙන්නේ. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්ගතුන් වහන්සේ සැවැත් නූර සමීපයේ ජීතවනා නම්මු අනේ බිටිසිරුන්ගේ ආරාමය වැඩවාසේ කරන සේක. භාග්ගතුන් වහන්සේ මාන්‍යයයි භික්‍ෂූන් ඇමතුූ සේක. ඒ භික්‍ෂූන් වහන්ස භාගතුන් වහන්සට පිළිවඳන්න ඇස්සුව භාගතු වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. මහනනි තොප්පට සියලු ආශ්‍රවයන්ගේ කියනෙක හොඳට හගන්න සියලු ආශ්‍රයන්ගේ සංවරණ කාරණා දේශනා කරන්නෙමි එය මනාලෙස ඒ අසව මොකද මුලිම කියන්නගැය අසව මුලි මෙිනිෙහි කරන්න ද කිව අහන්නද සමාලට අපි කරන්න තනම් කරන්නගේ හැමකෝකරන් හෝ මෙනිෙහි කරන්න මෙ කර නිසල් හැමලම කනවා අහන්න කියව මොකක්ද මේ කියන්නේ අසව මනාකොට මෙනෙහි කරව දෙසමී වදාසය එසේ ඇයි වහන්ස භික්ෂූන් භාගතුමාන්සට පිළිවදන් ඇස්ුව මේ කාරණය වදාල සේක මෙ මෙතන වැදගත් කාරණයක් කියය නවා මහනනෙත් ඔවට සියලු ආශ්‍රවයන්ගේ සංවරණ කාරණා. සියලු ආශ්‍රවයන් ටික විස්තර කරන ඕනම් මේකේ මොනහර ඉතුරු කල්ල ඇද නෑ එනම් සියලු ආශ්‍රෝ කියල ටික කුත්තියනවා ඔ ඔය ආශ්‍රව ටික සංවර කරගන්න කාරණාටිකත්තියෙන සංවරවෙන්නවා මේ සංවරයෙනෝ කියන සාමාන්‍ය තැ අපි පන්තිරාම ටීජ කියෙන පුතේ ළමයි දැන් සංවරවෙෙන කියනන කියනද නැද? මොකොකර ෙඩම් පයිවා ඒ දුවනො මෙහ දුවනො එහෙමද සංවරයණ කිව් හා නැතන් කියන මොකති ගන්නේ සංසූම්යන්න මේ සංසූම්වෙන්න කියනවා සංකයන වජනය හරි ප්‍රබ ල බුද්ධ තාාසනේ මේ ලෝකයට යමක් අයිති දේවල් දීනවනා ඒ අපේ එකතු කරගන්න එක තම අප එදිනද ජීවිතය කරන වැඩි ඔන්න එකතු කරගන්නවාට කියනොත් සංකරගන්නවා කියන. ඔන්න සංකරගත්ත දේවල් සුම් කරන්න කියනවා සංසුම් ලි කරේ මක සංසුම්ද න අතර කියනවා මෙතන ගන මද සංවර කරගන්න වරනෝ කියන්? නිදි වරනවා කියන්නේ දැක මැතින් නිදි වරනවා න එකක නිදි වරණවා කියල නිිය එකහින්ද උහම තර්ථය දන්නේ හරි වජනමකොට නිදි වරනවා වරණවා කියෙන් අන නිදි නැතුව ඉන්නවා ඒ ඇන්නමොකද උදාකරගන්න නෑ ගෙඩි වරනවා කියිය අන් හැ දෙන්නේෑ එතකොට සවරනෝ අර මොනෝහරි අපි ලෝකයෙන් අර නිවනට අදාළ නැති දේවල් ටිකක් එකතු කරගන්න යන එක එකතු කරගන්නේ නැතුව ඉන්නවට කියීනවා සංවර ඒවගේ ම තව වචනම් අන්දක සංසුම් මේ බණ වචන ඇතුළි ගාන්ට අර්ථය තියෙන විදිහ. ඒ ටීජ කියන කාරණය හරිට තේරෙන් න තියන ෙන සසුම්වෙන්න ඔ කොටම කලී එබ දැන් සංසුම්වෙන්නකුවාම නාන අප්‍රකාරදවල හිත හිතඉන්නවා ය සංසුන්ද නෑ මේ තැම් බැලූ බැල්මට මෙතන හරීම සංසුම් දැන් තමන් බලන්න ඕනේ හිත සසුන්ද කියලා ගතනන් සසුම්මටක් පේන ගත සංසුම් බව මටස්පේනවා ඇබ බලන්නොනනිමොකක්ද හිත සසුම් දැන් හිත දුවනෝ ගෙදර හයෝ පෙටරල් පෝලිමට ගිය උදේ පන්දර පුතා ාවවත් න්න ඇතම දවත් දෙක් කොල්ලා කෑවත් දන්න නෑ නැත්ත මහත්තයක් කියීම කව්වල් දැන් හිතමෝකු සංසුන් හිත සංසුන්න්නේ දැ තොරම මෙහිසුම් වෙන හිදි කියනවා එදකොට දෙ සංගරණකාරණට කියනවා අයිද ඔයන් නැයිුන සංසුන් නැතිහන්ද සංසුන් කරගන්න ක්‍රමේ තේරෙෙන් නෑ කිතගේ එහෙම වෙන වෙන වා අදාවේ මෙච්චර අමාරුවෝකින් දුර බැහැර ඉඳගෙනත් ඇවිල්ල මෙච්චර අපහසුකන්ති තත්තක ඇවිල තින්නෙත් තවත් සංකර කොර යන්න නෙ මේේ සංසුම් කරගන්න ගන්නේ එක අපි තේරුම් ගන්නත් මෙතන වචනියාවට පසේ හරිම අර්ථයකිව්වී බලන කියනෙ ආශ්‍රවයන්ගේ සංවරණ කාරණා එනම් මේ ලෝක අප ආශ්‍රවටිකක් ගොඩනග නොනොහරි අන්නේ ගොඩනගන ආශ්‍රව ටික මොලකන්ද කරනවා කියන්නේ නිකං උත්න සියලු ආශ්‍රව එහෙමනම් මේ සූත්‍රය ඇතුළේ මට කියන්න අරිත් වෙන කකම් තියන ඕොනක නැද. යි තක ඇල තුරවෙන්නත් බැෑ තව ඇල කිතුරවෙන්නත් බෑ යන මේ ඇලි ඔක්කොම තියෙන්නත් ඕ හරි එහෙමයි මේකේ අපි මංකිවවනේ වර කියන අර්ථයෙන් ගන්න හරියට ද හැමතැන්ටම දන්න බෑ සංකියපුූ ගමක් මෙතන කතා කරන්නමකද ආශ්‍රව සංවරණ කරගරන්න එකක් ගැන්න ඇත සං කියියල හැමතැන්ටමර ්‍රාක්්දේශ මෝහ මොනහරි කියල දාගත්ව ප්‍රශ්නයක් එනවා අපිට ඔය සංයන වචනඇත්ති න සංකාර කියන තැනදී එතකොට විපාක සංකාරය විස්තර කරගන්න බැරුන කෝකටත් අයිලි කියෙලා හැම තැටම දැක්මෝ ඇැබ මෙතැන කතා කරන්නේ මොන සංකර ගැනද උදාකරගත්ත ආශ්‍රව සංවර කරගන්නේ ගැන කතා කරන්නේ වෙන කතාවත් නෙමේ එතකොට මේ විපාක එක අයිතිද මෙ විපාකංකාරයක් හෙම අයිතිවේද අව්‍යකුත පටි සවුපාදේමයිතිද ඒ අයිතිවෙන්න බෑන් මෙදන අපි කතා කරන ඒ බුදුාන් වහන්සේ දේශනා කරන මාතෘකාවට අදාලෝමයි බලන්න ඕන එන මෙදන කතා කරන ආශ්‍රෝ ගයන බි මොනවද ආශ්‍රෝකිල බලාගම් අන්න ඒ ආශ්‍රවටික තමයි අය ආශ්‍රෝටික තම සංවර කරන්නේ ගොඩ නගන්න ඇතුයින්නේ න ද මේ ආශ්‍රෝටික සංවර කරපු රාතන් වහන්සේ හිත් පහල වෙන්න නඇද්දවා එත සංකාර ක්‍රියාත්මක වෙන්න ඇද ප්‍රියාත්මක වෙනවා කෙලින් අපි රාග සංඛයය රාක දෙදශමෝ කියලා ගත්තවත් අනිවාරයෙන්ම එක තැනකද අපි හිරවන්න කැතැනැකද හිර වෙනවා එම තනම ඔයකු පඩි සම් පපා තඇරලදාන්න ඒක විස්තරන්න බෑ දෙ විස්තර කරන් බැරු පංචස් කධ ස්තර කරනනි කොම එහම ැන්ටමද දෙම තැන් මෙ න්න ඒ අවස්ථාන කූල තමයි කිය කාරණයට අන්නනුව දන්නුවන් හරි එමන අපි එන්න මේක බලමු සියලු ආශ්‍ර කාරණාව එතක මේ වචන මං ත්තේ එක සියලු ආස්ශ්‍රයන්ගේ සංවරණ කාරණාවදට වෙන කාරණයක් නෙම මෙතන තියෙන්නේ මහනෙනි මම දන්නවට දක් නවුන්ට අන්න මං අර කියවූ කතාව දන්නවුන්ට දක්නවුන්ට ආශ්‍රයක්ගේ ශය කිරීමේ කාරණාවක් කියමි නොදන්න නොදක්නවන්ට නොකියම් එ කියන්නේ දන්න දක්නයට එ මේ සූත්‍රය ඇත්තට බුදුපාණන් වන්සේ දේශනා කරන්න ඇත කාටක ඇතිතියා ජන දන්න බුදු හාගරම කන නොදන්න නොදක් නෑට කියන්න හැල්ලු දන්න දක් නෑයට විතරලු කියන්නේ එ බුදධ හාසනය බුදුජාණන් වහන්සේ දීපු පණි විඩේ මැසේ එ්ජයක ඇත්තටම දන්නවනම් ඔහු ආර්යෙක් නේද සුතුවත් ආර්ශාවකය කිය කවුරු හෝේවා ඇ ඒකෙන් නැතිකෙනෙක් තත්ජන ූමියකන්න කෙනෙ ඉ එ එහෙම අය දැනගන්න ඕනදේ දැනගෙන නෑ දැනගන්න නැත්තාම් ඒයට කියන්නෙත් නැල්ලු ඇැබ බුදුහාදුර බුදුම බණකිවීමම කාටක පුත්ජනයටට හ බණකව පුතජ්්‍යනයෙන් හැබ පෘතජ්ජනයකුට බණන කියන කොට වෙන්නමො දනගන්න නොද දැනගන්නවා අන්නේ දැනගත්ත කෙනාට නැවත කියන තව මිස්සර කරලා දෙනවා න්න දක්නෑයටට කියනවා නොදන්න නොදක්කට මේ ටික කියන්න හැබැයි දන්නේ නැතියට වෙන ටිකක් කියනවා මොකද කියන්න දැනගන්න න කාරණය හරිටම කියල දෙනවා දැන් කරන්න මොකක්ද ඒ දැනගත්ත කෙනාට තවදුරටත් දකින්න විස්තර කරලා දෙනු ද මේ සූත්‍රය මන් පලවනිම දස ගත්තන දව්ගලට පලවිෙන දස මේ සූත්‍ර කන්න කර හරි අයිද වැඩි හරින්නේ දැනගෙන්නෑ ඉ ඉතිනහට දකින්න ක්‍රමයක් නැහකයි මේ කියන්නේ කියනවා එටි කියෙන මොකක්ද යෝනිසෝ මනසිකාරයද අයෝ නිසෝ මනසිකාරයද වේ මොකක්ද මොකක් දෙ කියන්නේ කුමක් දන්නවුටද කුමක් දක්නවුට ආශ්‍රෝෂය වේද මොන්නවා දන්න අයටද මන දක් අයිද මේ ආශ්‍රශය වෙන්නේ. යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද වේ. මහනන නුණුවනි මෙෙන වචන වරද්ද ගන්න එපා නුවනින් එහෙම නෙමේ. අලබලට කිවනකොට නුවනින් කියල හිතේ. නුවනු දෙකත්වී න නනුවනිින් නුණුවනින් මෙනෙහි කරන්නා හුට නූපන්නු ආශ්‍රවයෝ උපදීද? උපදින්නාවව් ආශ්‍රයෝ වැඩේද මහනෙෙන නුවනින් මෙනෙහි කරන්න හට නූපදින්න ව් ආශ්‍රවයෝ නූපදීද උපදින්නා ආශ්‍රවයෝ ප්‍රහීනවේද. නය මිස්කරගන්න එපා හොඳට අහගෙන යන්න. දැ මොනෝ දන්න අයටද මොනෝ දක්න ඇද එක කියන්නේ. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. මෙන්න මේ ලෝකය. අනිච්චයි දුක්කයි අනත් අයි අසුබයි කියලා යමෙක් මෙෙහිකරනවනං ඒකට කියනවා යෝ නිසෝ මනසිකාරය. මෙන්න මේ ලෝකය නිච්චයි සුකයි අත්තයි හොඳයි වටිනවා සාරයි සුබයි කියලා යමෙක් මෙනෙහිකරනවනං ඒකට කියෙනවා අයෝ නිසෝ මනසිකාරයේ කියල. අනිච්චදේ නිච්චයි කියල හිතනවන. දුකදේ සුකයි කියලා හිතනවනං අනත්තදේ අත්තයි කියලා හිතනවනම් අසුබදේ සුබයි කියල හිතනවනම් ඒකටගෙන අයෝ නිසෝ මනසිකාරය අනිච්චදේ අනිච්චයි කියලා දකිනවන දුකදේ දුකයි කියලා දකිනවනම් අනත්තදේ අනත් අයි කියලා දකිනවනං අසුබදේ අසුබයි කියලා දකිනවනං ඒකට කියනවා යෝනිසූ මනසිකාරය අනන්ත සංසාරයක් පුරාට දැක්කමුකල්ද මුල් වනන්ත සංසාරයක්පුරට දැක්කේ අය උනිසූ මනසිකාරය යෝනිසූ මනසිකාරය දැකක් ඔයුලඇයිද කල්ල යනමිත්ත සෙවනි සද්ධර්මස්ර්ණ යෝනිසූ මනසිකාරය එහෙනම් අත අර අවස්ථා දෙකින් තමයි යෝනිසෝ මනසිකාරයට එන්නේ. හැබැ යෝනිසෝ මනසිකාරයට එන්න නම් මොකක්ද කරන්න ඕනේ බණටික හරියට අහන්නත්තුව බණටික අහන කොට එන්න ඥානයට කියෙනවා සුත මේ ඥානයේ කියලා. ඊට අනුකූලව අහගත්ත යතා සුත ධර්මයට අනුව මනසිකාර කරණ එකට කියෙනවා චින්තාමේ ඥානය ඒවත් යෝනිසෝ මනසිකාරයේ කියල. දැන් අහගත්ත බනපද්දයට අනුව නැතුව. මට හිත හිතනවා මෙහිකරු බදුන්ර පැහැදිලම කියෙනවා ොකද මඟකවනන් පෙන් නොස්රට අසාධනගත්තා ව යතා සුතධර්මයට අනුව කරන්න වව මනසිකාරය යෝනිසූ මන සිකාරය. අපි ඕෝනන ගන්න බැහ එ අර කවුල් බ කවුරය කියෙන පෙන්න්න ඕනේ මොකද දේශනා කරනගෙනා අනිච්චද අනිච්චම බව. එතක් කාලයක් අනිිච්දේ නිච්චයි කියෙ හිතුව පෙන්න්න. තකොට ේෙනවා එනම් අපි මෙන්නම නිච්චයිසුක යත්තයි හොඳයි වටිනවා සාරයි කෙන හැඟීමක් එක් ගිහින්තම අපට මෙතක්ල්නේ මගේ අබැද්දියකට මූන පාන සිද්ධ වනේ එහනම් ඇත්තම කතාව මේක කවදක්ම බලාපපුරතු විශ් සිද් කලෙන්න ඇ්දුකක්ම ගෙන දීලා කෙලවරනවා එහනන්ගේ සමස්ත වැඩ පිළි ම සාර න අනිච්චම තමයි තමම්ම ගත්ත තීන්දුව තියෙන්නේ තමන්ම ගත්ත තීන්දුව එක බලින් දෙන්න බෑන් තැම් බැඩි වෙලාක්ක බණටි කෙරට නදී කො යෝ නිසු මනසිකාරේ මොකුමන් මෙම එවන්නද අන්න දියෝ නිස මනසිකාරය වුණන අලගන්න හෙම දිටිපස කියනවා අනේ වන්දන්න අන 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 අහු ඉවරයක් නෑ තාහමත් ඒීත් බාලන්නකො තා හි ඇයි විමකත් හල වැඩදී අහන්න ඕන විදිහට නෙමේ අහලති ඒකැ ප්‍රශ්නැති එක්කෝ හේ හගෙනින්ව අනිත් පාට්ටක නෑ.ට මත ගැති මේක ම පලයිනි දවහි දම්ම කියනවා. තමා මනතිකාරය කළ යුතුමයි තමන්ගේ දම්මානු දම්ම තමම්ම ලබාගත යුතුම්මයි එක දෙන්න බෑකාටවත් කියලා. කරන්න පුළං උදව්වතිී නමකක්ද මාර්ගය මෙන්න මේකයි කියල පෙන්නලා දෙනයක විරැ ොරන්න පුළන් බොද හිතවල දෙන්න බෑ පුළුවන්. මේ කියනකොට තන්න ඕනයකොල්ු මේ මේ කියනකොඩත් හිතන්න. දවස් හයම පොඩ්ඩක් හරි මිස්සලා ගියා නම් අඩුගානේ දැන් හරි අඩේ මෙතනත් මෙ මෙකොලස කියනවා ඒකයි කියන්නේ ඒ නෑ ඕෝකේ පාි පැත්තින්ගත්තාම් තියන ඉතින් ව දැන් අපි ම සාමාන්‍ය ෂේවනවා කියන මොකරි තියන දෙයක් නේ. දෙ ැවවීයන්නේ ඇත්තරම තින කයවෙනවා කියන කය කියන්නේ මේ පහත් පැත්තට යනවා ඒ පහත් පැත්තට යනකින් ඒ නොකරඉන්නවා ප්‍රාගක් කයෝගිය දේශක් කයෝගිය මොහක් කයෝගිය අ කයභාවට පත්තන්නේ යන වැඩ පිළිවෙල කරන්නේ නැතුවන්න ප්‍රාගක් කයෝකි ඒකයි එතකොට දැන් මේ ආශ්‍රව කියන උදාවෙන් යනඒ එක ඒ උදාවෙන්න නොදීන්න ඒක එකරන්න අපි මහනෙනිී දැමතනිකුව මොකදද මොනො දන්නයටට මොනවා නොදක්නයට යෝ නි සෝ මන සිකාරයි අයෝනි සෝමන සිකාරය දැමකතිගෙන්නේ නුණුවනින් මෙනේ කරනකොට ඒැන මොකද අයෝනි සෝමන සිකාරෙන් මෙනේ කරනකට මොකද වෙන්නේ නූපන්වූ ආශ්‍රවය උපදිනෝ නූපන්වු ආශ්‍රවය උපදිනවා ඉපදිච්චාශ්‍රවය වැඩෙනවා. නුවනින්ම හි කරනොටවෙන්නේ නූපදින්න ආශ්‍රවය නූපදි උපදින්න ආශ්‍රවය ප්‍රහිනවේ එනෙ කොට ේරුම්ගන්න ැත්ති දැ බල නො යටම කකොට කියනොකක්ද නූපදින්නාව් ආශ්‍රවය නූපදි උපදින්නා ආශ්‍රයෝ ප්‍රහිීනවේ ද ඉපදිච්ච නැතිකක් කොහොමදා ඉපදුුණේ ඇයි නූපදින්න ආශ්‍රය නූපදිී උපදින්න ආශ්‍රය ප්‍රහිනවේ මුලින්ි ගැන්න නොතිදින ටිකා ඉල්ලාට කියන උපදින ටික්කායි දැ ඉපදිච්චක ප්‍රහිනයක ගොඩින් කෙළිම් හරි ඔ මේක මුලින් ගැනමකද යටම කොටස නූපදින්නා වූ ආශ්‍රකය නූපදිී උපදින්න ආශ්‍රව ප්‍රහිනවිී හිතන්න පුලන්ද ඇයි යොහොම කියන්න කියලා ඇ දිරි කිය ලති ඇයි කියල හිතන්න පුුවන් අරක කලින් කිවේ මොකද උපදින්න ආශ්‍රයෝ වැඩේ මොක නූපදින්න අආවාසය උප ඉපදිච්චාශ්‍රය වැඩි යට එක කියනවා නූපදින්න ආසය නූපදිී උපදින්න ආශ්‍රයෝ ප්‍රහිනවේ කාටතනයක් බුදුහරු කියන්නේ දන්න දක්නයට එ අඩුම තරමින් කවු්ද. ඔහුට මොන්නම හේතුවක් නිසාවත් සතර අපාගත වෙන ආශ්‍රව උපදිනවාද. නූපදින්නා ආශ්‍රවයෝ නූපදීමයි. කවදක්කත් උපදින්නේෑ. හැබැයි ඔොහුට සුගතිගාමේ පැත්‍රතා ආශ්‍ර උපදිනොද නැන්ද. මනුස්ස දේව බ්‍රක්්ම මට්ටමට උපදිනොද නැද්ද. උපදින්න වූවාසයෝ ප්‍රහිීනවී. උපදින්න යනක ප්‍රහීන කරගන්න අපිේතම කෙනෙක් අනාගාමි වෙනවා එයාට කවදාවක්ත් කාම ලෝකෙට අදාල් ආසරයක් උපදිනවාද නූපදින්න ආශ්‍රවය නූපදීමයි හැබැයි ගරපරාගර ගමා උදච් විද්‍යා කියන ආශ්‍රෝටික උපදිනවද නැද අනාගාමි වුණට පස්සෙත් උපදිනවනේ ඒක මොකොද කරයි ප්‍රහීන කරගන්න හැබැයි උඩ කියනොම කක්්මුකක්ද නූපදින්නා වූ ආශ්‍රවය උපදි ඉපදිච් ආාශ්‍රවය බැඩි වෙන. ඇයිඒ ඇහැට රූපයක් ගට්ටනය වෙන තැන ආශ්‍රවයක් තිබුණෙන් නැහැ. මනට දම්වයක් ගට්ටනේ වෙන තැන ආශ්‍රව තිබුණෙන් නැහැ මත කැතිකිව්වා ධාතු දහහතක් ආශ්‍රව නොවෙති ධම්ම දහතුව ආශ්‍රවද වෙති නොදආශ්‍රෝධ වෙති. කියපු කාරණ දැන් ඔක්කො ඕොන මෙතනට එතකොට මොකොද වෙන්නේ අර දම්මයක් ගට්ටනේ වෙන තැන මාස්්‍ර උපදනවාද එනම් ඒ ඉපදිච්ච නැති පෘතජ්ජන මානසි ගත්වයක ඉන්න කෙනෙකුට ඒ දම්මය ගට්ටෙන් වනාට පස්සේ ආශ්‍රවයක් උපදවා ගත්ත අද නැත්්ද උපදවාගත්තය එක බැඩි දියුණුවා වන මේ කියන හරිට ේරුගත්තේ නැත්තා ප්‍රභාසර ජිත්තේ තේරෙන් න්නේෙත් නෑ පංජස්කන්දය ස්වභාවිතේරෙන්න්නේෙත් නෑ පංජ උපාදානස්කන්දය ස්වභාවිතේරෙන් න්නේෙත් නෑ කෝ මේ මයිකක නැද්ද මල් මත් මයිකක නැද්ද අට සමනට ප්‍රශ්නය න ඉස්සර අතුසන් ස්පෝඩක් අදර පේෙන් නෑ නැතා අන්නර් මේක හොඳයි වටිනවා සාරයි ඇයි ද තාම අනිච් අනිච දුක්කානත්ත පූර්ණෙන් පූර්ණ නෑන පූර්ණ පූර්ණ අරියත් එතකොට ඔහු අනිච්ච බව දැනගෙනත් නැවත මොහරියට තාම මේ සතරාපාගතවේ නැති ආශ්‍රයක් කාවට පස්සේ ඔහුගේ ඒ අයෝ නිුන්මාන්සිකාරරි චුට්හ වැඩටයින එන්නේ කත්ක් මොත කරන්නේ අවිද්‍යාවෙන් බැදෙන අවිද්‍යාන් බැඳන්නම් අරයක හොඳයි කියලගන්නවා. එ වැඩ ඒක පෘතජ්්‍යනයගේ වැඩි වෙන්නගන්න. හැබැයි ආර්ය අමකොද කරන්නේ ඒක මෙන්න මේ කාරණ ඉති යාකාරමකාරනාව දන්නවනි දන්න හින්ට මෝදරන්න හු අනිච්ච බවධදනගෙනක ප්‍රහහිණ කරගන්නවා නොබැදී? නූපදී කියන කාරණය එන්න ඔන්න ොතෙන මොකද නැත්තම් දැන් අපි මේ අහගත්ත කාරණය මේක ඇතුළට ගැබ්බෙන්න්නප අප අපි මේ දවස් සඇත සේ අහගත්ත කාරණය මේ කියන මේ චේදය ඇතුළට කෝම හරි එ නෝන එක්කෝ අපි නමුවණින්මයි මෙනෙහි කරන්නේ එහමල දුර ද නූනිින් මෙිනිහි කරන කඇල දන්නෙමනෑ හැබැ දැන් අපි නුවනින් මෙ හිරන කඇල්ල දන්නවන ච්චදේ අනිච්ච දිට ක්කදේ ක්ක විදිට අනත්ත දේ අනත්ව විදිට අසුබදය අසු විදිර මෙෙහි කරන්න හැකියාවගුත් තියෙනවනා ද නුවනින් මෙනෙහි කරනොට වෙනදයක් තියෙනක් තරනේ එතකට මොකද එන්නේ. අර අපිට කොච්චර දම්මයක් ගට්ටනය වනත් ඒ ගට්ටනයෝච ධම්මයත් එක් අපි අනුන්ට නොවේවා මටම වේවා කියලා. අ ආගාද පැත්තට යන විදිට සිතුවිලි පහළ වෙයිද පහල වෙන්න ඒ නූපදීම තමයි. හැබැයි ආස්සාධයක්ට තාම යන්න ඇතුයින් න්නොල් අන්න ඒකතා මහර කලිම පටන් ගන්නකොටම කිව්වේ. වේදනා වස්තු කරගන්න. වේදනා වස්තු කරගන්න යන්න යන එකින් වේදනා වස්තු කරගෙන අ සතරපාගතයන මට්ටමටත් අස්තෘතුව පුතජ්්‍යනයගේ මාන සිකත්වයකට යන්න නෑ එතකොට ඒ මට්ටම උපදින්න. හැබැයි ඔහු තාම අරිහත් නෙමයින් හින්ද ආශ්‍ර උපද නද නැද. හැයි දිච්චක කරන්මකක්ද ප්‍රහීන කරගන්න පුත්නය දන්නඇත්තමකද ප්‍රහින කරගන්න දන්න පෘතජ්නය දන්නන්නේ එකදේ මොකක්ද ලබාගත්ක වැඩිදිියුණු කරගන්න උපදින්න උ විදන්නේ අපි සෝතාපන්න වෙලා ආය සතරපාගතය ආශ්‍ර උපදින නගතින් එ සතරාය නිදහස් නෑ? නිදහස් නෑන නෙේ කදකත් ඒ ඒක උපදින්නේෑ. අ විසම ලෝභහිත. විසම දේශහිත. මංකිවේ සෝතාපන්න වනකොට ලෝබහිත් හතරකුත් විචිකචා මොහහිතත් අයිගෙනෝ කියලා දෙ අන්න ටික හටගන්නෑ. කොටිින්ම ගත්තොත් කාමච්චන්දය හටගන්නෑ හැබැයි කාම රාග හට ගන්න අඩුව අඩුවන්න මන්නවා. ඇයි අය දැනගෙන වරයි මංකිවර අුලෝ මච්චාන්දයයට ඇවිල්. සම්මඇත ියමට ඉලන පුන්ත නැ නැතයි දෙන්න එකනෙක් වෙන ප්‍රතජ්ඥනයයි සෝතාපන්න ගැන දෙන්නැනම් මෙ ලෝක යථාර්ථයක් තේරුම්ගත් කෙනාගේ සවභාවයයි ප්‍රතජ්ජනයගේ සවභාවය දෙන්නම එකම වෙනවාන එක දිගටම් දිගටම යනවා හොම නවා හමගේලති දෑන්නොට පස සුවත්ත එක් ැන එත නිහ ඔක්කොමපේෙක් එතකොට ඒ ඒ කාරණෙත්ක්ක වේදනා වස්තු කර ගන්න ගෙන වචන බදුහග නිකන්න්නේී කියයන්නේ අපි රූපයක් ගත්තා සඥාවක් ගත්තා සංකාරමේ මොකක් ගත්තත් අන්තිමට අපේ භුක්තිය තින්න වේදනාව අපි මේ ලෝකෙ පස්සේ දුවන්නේ විින්දනයක් පස්සෙන මේද හැබයි ඒකට අපි සංඥාවත් අ්‍ර කරගන්න වෙන්න පුළුවන් නැත්තනෑ නිවාරැති හෙමේවා ටක් වෙන්න පුළන් හැඩ තලයක් වෙන්න පුළලන් ඒ අග්‍ර කර ගන්නවා හැබැයි උදාහරම අවුනතර උදාහරණකි අපිල ඇඳුමක් ගේෙනවා ඒක දින සං්ඥාටිකට තමයි අපි ගන්නේ හැබැයි ඒ සංඥාටික බලබල ඉන්න දෙන්නේ ඒක යමුකි විින්දනයක් ලබන්නනේ නේත් දැන් අපිීතමු කඩෙන්ගේ නම් හොඳ මෙර ලස්සන්ට අර්මය පැත්තේ ොක්ද මේ තක් කලි පෙත් ගහ තින පැත්තෙ මොකද පින්න සලාද පෙත් ගහ තින සලාලද කොල හ ලස්න්න ද ම යිඩඩෙසයක් ගේනවා මේ සඥාහර ලස්සනයිනේ සංඥයාාටික ද ඕක දිහයක් බලබලින කැමතිද මරු සංඥාටිකී ලේ ොයයාගන්න බලා ඕක ඕකරගෙන ගැනල අප ස්සරදිල කන්නල දික් නැතු බලගින් නොර්මකොයින්න හි ද සංඥාටි පේනුවන ද සංඥාකන්නේ මොකක්ත් දරක කාලව බලාපොරුත්වෙන් අන්න වින්දනය හැබ ද සං්ඥාටිකන සඥ ටි න වල තින නොකත් ඉතින් හොමති ලො රෑපියම කවරුවර කෙනෙක් හැන්දයි ගෑරුප්පය කන්න බූධතින අතින් කන්නම් බෑ අර කෑම්පලේට් එක් ගැනල්ල අතන තිල ගෑරුපය හැන්දගේ තහම ගන්න ස සං්ඥාටික පේන රි සැසිල් ලින්නව ඇද විනාඩි පහක් යනවා ගැරුප හැඳදගේ ගන අරග ගහල තියනවා සං්ඥාටික පේනවන සං්ඥානං අපේ බුක්තිය ඉති ඔහෙ ඉන්න පුලන බලබල මානසික පීඩ නැකෙන් නැතු පුළුවන් දින්නේ මොකක් එතකොට අප එෙන මුක්තිතිී හැබැයි අර විින්දනය ලබාගන්න අර විදිර සඥාටකුත් බලාොරොත්තුවත් වී නො නැතුව නෙම ඒ නිකම් මේ අනලා කල්ලා චොර කරලා ගෙනල්ලා හරියන්නෑ නත් හැබැ සමහරය වතීවා එහෙම ගෙනාවත මේ හරිියන්නේ. ඇවදාහරණකට කොත්තු ඒක නික අර කෑලිටික මෙහෙමයි අරටික වෙනම වෙනම තක් කා ටික මෙහෙමයි සලා රකෑටික වෙනමයි පිටි ගුිටි වෙනමයි ගෙන ඔත් හෙ ො ඒ එකොට ඒ හරිියන් ඒක ඕන චොර කල්ලා අරමගෙන ත් හරින්නේ ඇ පයිඩ්ඩස එකත්තව වගේ ගෙනා ඔත් එ අනලාන ලානලාන්න ඔකොපු කොල්ල දකදඒ විධ අවස්ථාාව විධ සංඥාගන්න හැබ මොන සං්ඥආවත් අපේ භුක්තිය වෙන්නේ බොහෝ විට වේදන ැ හන්ු වේදන අස්තු කොට ගන්න කියලා කියන්නේ එකන එඇලතන අපි ගන්නම ඕන එකතනස් කරගන්න ඉන්න මේකට මහ පොත්තෝකයක් ඕන්නනෑ බලන්න සූත්‍රගරණාව කෝන්න නෑ ගැනකු එකම උදාහරණය මමන කියන්නේ කසාද බඳන්න තෝරගත්තේ මොන විදිරදි කිය හොය අලේසිම උදාහරණය හෝයලා 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 හොයා ගත්තේ සංඥාටිකක් බල බලන්නද දනතා යම් සුවයක් විිඳින්නල අවය වච නැතමට ශෝක් සඥාටිකක් කම්බෙලාතිීනවා එහෙම ඇබ එහෙමවත් එහම තැන උත්තිය න හොඳේ තරන්න කොමගේ ඕන තැනකට එක් ඇන්න කොච්චර ශෝක්ද සකටතින් සං්ඥාටිශ පරි නැත මහත්තය හැරි ඕනකකා ඒතිීන සං්ඥාටිකයා අ සංඥාටික කැපිල පේන්න එහෙමටික කුත් න නැත්තේ නෑ හැබැයි තම බලාපොරොත්තු වෙන එක තියෙන්නේ බොහෝ විට වේදනායි හරි එතකොට මෙන්න මෙතැදිී නුණුව ඔව් ඕ ඔක්කොම ඒවතයි භුක්තිය ඕ නති බුක්තිය කාමය ඔන්නකට ඉවරයි භුක්තිය කාමය කාමය යනුව එකක ප්‍ර බේදවලට පත්තු කාම කියන ේෂ කාම කියනවා කාම රාග කියනවා කාමච් අන්ද කියනවා කාම කියනවා පොදු ගත්ත භුක්තිය කාම ලෝකේ විචිතරු විසිතුරු අරමුණු පවති තෙල කාමය ඔන්න වෙති මනුස්්‍යයාගේ සංකල්පිත රාගත මේ කාමය හැමි මනුස්්‍යය කාමයගැන් ධනිකරම නොයකක්ද ගොඩනකාගන්න අන්න වචනයන ස සංසුම් එ කිීපට මක්රග? ුම් කරණකුවෙන් දැන් කල්පනා කර දැම් ක්ස වෙන් සංකාර හැතිෙනු අර සසුම් කියකට සංසුම් පැත්තකින්ද කල්පනා කරනවා සංකල්පනා සංකාර හැදනවා සංසාරය යනෝ සංකල්පනා කරනවා සංකාරය හැදෙනවා සංසාරය යනො ඒක අනිච්ච කියල දැක්කා සම්මා වුණා මිඳුණ මාගන්න විදෙනවා එක දෙකම එන රට මෙමගින් එහුද ඕක කොයි පොත එතිනී කියල ද ඔය විදිම ගාණ්ඩ කියීල තින පොතකොයිහිත්තනී කකිලෙවූ සසුම්වෙන්නකි මොන්ඩිසූරයේදී ඒක තේරුන් නෑ සංකල්පනා විස්තර කරන්නේ නසන්ති සූත්‍රී සංකාරහධන විදිේ විස්තර කරන්නේ විභංගප්‍ර කරනේ සම්මාවෙෙන්න්න එක සම්මා දිිට්ටියේ පටන් අරගෙන ඉන්න ඔක්කුම ටික එකට දලපු ලනි මේ කියන් මේ මිචීර ගන්නෝ කිය අන්න එනම් මෙතන දත්න්න උපාදානස්කන්දයක් හදන්නම වදනාුති උදසා කිය අනිවාර්යෙන් ඇත්තම් මකොට දෙයන්නේ උපාදානස්කන්දයක් හදන්නම සුව වේදනාභුක්තියක් උදෙසාමයි හැබැයි ලබෙන්න්නේ සංකිිත්තේන පච උපාදානස්කන්ද දුක්කස් කන්ද. වැඩිලක් කරන්නම සුව වේදනාවක් හුදෙසා මයි එක ප්‍රතිපාලයහා ඒ ඔය ගොඩිනග උපාදානස්කන්දෙන් ලැබෙන්නේ දුකස්කන්දාාව තමයි මොකදේ අපි බලාපුරොත්ව ඒවා එක වේදනාවක්කත් ඒ වැ නැති හන්දා ඒක ඒෙවෙන්නේ නැත්තන් ඉදිරි ලබෙන්නේ කහොම දකට මැර කෙටීමක ්බගෙන් පිහාට ඉල්ල නොවගේ වැඩක්කිවේක එකකක උපමාතී නො වන්නේ අර ගගට කැපු ඉනි වගේ කිය බක්කඩේ මො හකුර හැංගුවගේ කිය ඔක්කු ඒටතනයි දී ලකිී පක්කඩේ හකුරු හංඟාව මොකුයි ඔ හකුන් මෙ අ මොකද ගඟට ඉන්ටි කපරල කර දැමට පස ගඟට බැරි නි හොයනකොට දෙ අපේ හො බිතපු තුුවේද හොයනකොට ඔය නෑ ඇහිතින්යි නැත්තේ හෙමේවනෑ අප නැති හොයන් මිකෝ අරි බැම්පි හාටු හයෙනවාගේ තමයිති ඒ තරම් ගන්න දන් නිතරම උපම පමේවලින් කියන්නේ දොකට එක ටක්ගලර් ගානය වෙනවා ඒකයියේ හරි යමන ආශ්‍රෝටික කියනවා මොනවි කියන්නේ මානනී සෝවා නුවනින් පහකලිතු ආශ්‍රව ඇත ඔන්න පලවෙනි කාරණ. සංවරයෙන් පහකලිතු ආශ්‍රව ඇත ප්‍රත්්‍රවේක්ෂාවෙන් පහකලිතු ආශ්‍රව ඇත අධිවාසයෙන් පහ කලිතු ආශ්‍රව ඇත පරිවජ්්‍යයෙන් පහ කළිතු ආශ්‍රව ඇත විනෝධනයෙන් පා කලිතු ආශ්‍රව ඇත භාවනාවෙන් පහ කලිතු ආශ්‍රව ඇත. ආශ්‍රගඇති නොද හතයි ආශ්‍රහතනවෙේ ආශ්‍රව පහකරගන්න කාරණා හතත්වීනු. ආශ්‍ර වෙනම ගන්නවා. සෝවාුවනින් සෝවානුවනින් පහ කරන්න වන ආශ්‍රෝටිකත් වී නවා. තවටිකත්වීවා සංවරයෙන් පහ කරන්න ඕන ස්ශ්‍රටිකන් තවටිකත්වී න ප්‍රත්්‍යවේක්ෂාවෙන් පහ කරන්න වොනආශ්‍රෝටිකා තවටිකත්වීනවා අධිවාසයෙන් පහ කරන්න ඕොන ආස්්‍රෝටික. තවටිකත්වී න පරිවජ්්‍යයෙන් පහ කරන්න ඕොන ස්්‍රටිකා තවටිකත්වී න විනෝධනෙන් පහ කරන්න ඕොන ආශ්‍රටිකක් තවටිගත්වී න භාවනාවෙන් පහරන්න ඕන ස්්‍රෝටික ර හතයි හත්වනි කාරණය මොක බාවනා පලවෙනි කාරණය සෝවාන් ඕම ඔය දෙක මාරු කොරගත්තක් කොමද හත්වනි කාරණය එකටාරගෙන එකදා එක හතරදානෝ මෙමේ හත්වනිි කාරණය ගන්නෝ මුලට මුලට කියන්නේ? භාවනාවගන්නවා මුලට අරගෙන මොකෝ කරන්නේ එහෙම කරගෙන යනකොට සෝවාන් වෙනවා එකගැන හත්වෙනියක සතාගේ අල්ලගෙන් හිටියකොහෙන් හොළුවෙන්ද වලිගෙන් මෙච්චර බුද්ධ දේශනාවත් තියද්ද හොඳේ බොම ම ලියපගන්නෙමේ එක්කොම මේ සූත්‍රය වැරදි හොන්හ මේ සූත්‍රය අයිකරොත් සූත්‍ර ගණනාව පරස් පරයි මොකට දස්තනේ නයි භාවනාව විස්තර කරගන්න පැඩිරිීම දැම් මට කියන්න අවංකවම තතාග තැන්වහන්සේ භාවනාවද්දී ලතින්නේ පෘතත් ජනයකුටද සෝවාන් වෙච් චාර්සාාවකයකුටද මතකද ගී සතිය කිව්වා උපන්සිත ප්‍රභාසරයි එය නොදත් අස්සුතුවක් පුතත්්ජනයාට චිත්ත භාවනාවක් නොකියමි කියල. උපන්සිත ප්‍රභාසර බව දත් සුතුවත් ආර්ශ්‍රාවකට චිත්ත භාවනාවක් කියමි. ඇයි එහෙම කිව්වේ. හිතක් පිරිසිදුව මට එක මතක්වෙච්ච වෙලා කිවේ කවර එක YouTubeු එක යන. එ ප්‍රශ්න ඉරිපත් කලා තිබා මඟක උත්තරේ දැම්මයිට සේකයකුට කොහොමද ප්‍රශ්නය සේකයකුට කොහමද ප්‍රාසර චිත්තේ හෙම තියෙන කියලා එ මේ සාකච්ඡා මගේ හෙමෙක් කිව්ව එෙක්කො ඉතින් ඒ කියනටික කියනොට එක්ක ඩේට එක මිස්සේලා බාගට හිලා මඟකට දැම්මා මම කොයිම තැනකවා සාකච්ඡා යකි වෙනෑ සේකයාට ප්‍රභාසර ජිත්තයක් නිරන්තරෙන්තිය නොගෙල කිවෙන ඔගුොල සාක්ෂි. මොකක් දෙකිව්වේ සේකයක්ෙවත් සුතුවත් ආර්ශාවකයෙක් මේ ධනි අස්තෘතුව ප්‍රතජ්ජනයා මේ නොදනී තියනවයි දනී කියන එක දෙක්න සිංහල භාසාාවතේරෙන්න්නේ ො කොටම කල්ලි. හු නිරන්තරෙන්දයනො කිවෙන නිරන්තරන්තියන අරරිහත්තවෙෙන්නෙ පේ. හැබැයි සේකයාගේ ප්‍රහින වෙච්චවෙච්ච මට්ටමට ඔහුගේ හිත පිරිසිදුයි. අර මේ නූ පන්ටික උපදින්නේෑ. ඒ මට්ටමට පිරිසිදුයි. හැබැයි ඔහුට තාම කිලුටු වෙන මට්ටමත් තියනවා. ඒ කිලුටු වෙන මට්ටම ඔහු ප්‍රහින කරගන්නවා. මෙතින්නේ අර්ක පෙන්න්නේ පැදි නුවින් මෙෙහි කරනට මකදවෙන්නේ. නූ පන්න එක උපදින්නෙත් නෑ උපදිඥානක ප්‍රහින කරගන්නවා. එත උපදින්‍යනක ප්‍රහින කරත්ර පසේ එතන පි පිසිදදුයි. එතනත්තායි පිරිිසිදුුවඉකර එන්න එන්න පිරිසිදුුව නටික වැඩිවෙලා වැඩිවෙලා උපදින්න එකක් ඇත්තෙමන ඇත්ත ඉහෝම ප්‍රබක් පිවිසිදු ඒ කාරදේ රාතන් වහන්සේ දේ එක්කෝ එක ඇහහිල නෑකීපු එකක් තේරුම් අරන්න ම ුතු කමට අදල බේ මේ මක උත්තරේ දැම් හැයිකව හරි යහල තිබ මහත්ත ඇටිති මේ එක හරිට පිළිවෙලකට අහන්න කියන්න උොන්වේ ඒේතුව හන්න මොද ඇත්තටම රජත්ත ප්‍ර්ශන ප්‍රශ්තිය බාරජිත්ත එෙමයි ඕනම කෙනෙක්ට ප්‍රශ්න තියෙනනම් තියෙන්නේ සුතුවත් ආර්ශ්‍රාවකයක් නොවෙච්ච සම්මාධික්්්‍යය පත්ච්ච නති ප්‍රශ්නයක්ත්තින්නේ සම්මාධිට්ටියට පත්ච්ච නැතුුණට නැත්වනේ දුකහටගන්න විදියි දුකෙන් නිදස්සන විදියි අනිච්චතාවේ වැටච නැති ප්‍රශ්නයක් කාටමොහෝ තියන්නන්නේ තියෙනවනම් එහම නැත්තම් මංකිවේයි සුතුවත් ආර්සායකට ඒගැන ප්‍රශ්නයෙන්නේ නැහැ පවදාව. ඔඒේ න්න අයයිඒ දන්න දක්නඇත් නොක් කියම නොදක් නොදක්නන්න නොකීමමකි මකයි ඕනම කෙනෙක් බලන්න ඕනේ මේ යතාර්තය තෝරගන්න මිනිසා ප්‍රභාසර ිත්ත හොක නෙ ප්‍රභාස ජීතය තේරීි යතාර්තය තෝර කතරට පස්සේ එතකතේ ෙන්න ඇතක තේර ැහිලා බදු හඳදුරම කියන හ ගො හදකතක වෙන්න ඇ එතකොට ඒකයි . ඉන්න ඔක්කොටම අරත් ොත්ත මැටිකෙන අසේක අරත් තුත්තම මෙ මාන්ත්‍රජකරන්න අසේක හැටියට ඊට මෙහා ඉන්න සියලු අය එකගන් පෘ්‍රතජානභාව ඉක් මෝපපු සියලු අරිියත් නොච්චේ අතර ැදදින සියල්ල මාන්ත්‍රණය කරන්නේ සේකේ හැටියට මයි හරි එතකොට මෙතන බලන්න ස්ෝවා නෝනින් පහකතු ආසරදාය මුලින්ි තියෙන්නේ ඒතුර හොදර කල්පනා කරලා බලන්න සොවානෝනින් පහාගලයුතු ආශ්‍රව ටික ප්‍රහහිණනාට පස්සෙ නෙමෙයි ද ඉතුරු ටික තියෙන්න්නේ. එතකොට අපට ඕ ඕන තැනින් ගන් ගන්නනලුත්ම කොද වෙන්නේ එැන මං කැමතිකක් ගන්නවා. අන්නේ පුළුවන්ද බැරිද කියන මේ ඇතුළ විස්තර කරගෙන යනකොට තියනවා. කවුරුවෝ කෙනෙක්තාාව එහෙම දිටිය දරගෙනන්නවානම් අන්නන්නේ දිට්ටිය වැරදිී ගෙනෙක දැම්මම් පෙන්න්න. තැනකින් පෙන්න්නම් එක වචනකින් මේ ඇතුළු තියෙන්නේ කතාව බලාගෙන යම් මහනෙනී ද මෙතන දමන්ගතා කරන්න මුලම පලනිියක් ගැන සෝවානුවනින් එහන් ද තමන් බණටික අහලා හරිනා මේක කියන විදිට වැඩේ වෙලා තියනවා දැතර මේ සූත්‍රය බලවෙන්ටි කියන්නමොටද තමන්ට තමව පරිීක්ෂා කරග මන්ට තමන්ව පරීක්ෂා කරග මේක මුල ටික කියන්නේ එකදැ බැරි වෙලාකත් එහෙම වෙලා නැත්ත මකත කරන්නවා ආයඒක ඒ වැඩේ කරගන්න නැ ඇති බෝඩ ලෑ ලක් ුසන් හිටියෙලා හරියන්න ෑ අනේ බලන්න බන්න හ මාසුන ම වාන්නේ න බෝඩ්ලක් හ ඒ වෙනේට මේකටේ හරියන්නෑ මේක තියන්නේ එහෙන ඒ ඒ මදදින අඩුවාඩුුවත්ති නකලා තමට තේරේෙනවවා හර්ද ශක්ෂයට එකකට අවංකව වන්චනික ධර්මුවට අහුවෙන් ඇතු මොද කරනද මට මෙතන අඩුවත් තේරෙනවා එහෙනම් ම ඉතුටි කරන්න කලින් වහා ඒක කරගන්න තව සාකච්ඡාවක් කරන වෙලාකට හරි චීන වෙලාටහරි නැතම් මොකක් හරි ගැටලුවත් තියෙන නම් ෞද්ලිකෝකෝල්ල හරිකමන්නහම්බ වෙලා හරි මොකක් කරක කෝමහරි අපි බේරගන්නවා නැත්තම් මෙතනින් හොඩියන්න මානනි සෝහන් වනින් පහකලුතු ආශ්‍රෝ කරේ දෙයක් මොකද කිය කියන. මහනෙෙන මේ ලෝකේ බුද්ධාධී ආරයන් නොදක්නාව ආරධර්මය අදක්ෂව ආරධර්මය නොහික් වුණු බද්ධී සත්පුරෂන් නොදක්නාවූ සස්පුරුෂ ධර්මය අදක්ෂවූ සත්පුරුෂ ධර්මය නොහික්මුණු සුතවත් පුතජ්ජන තෙමේ කවද අසුතුවත් පුතජ්ජන තෙමේ මොකද කරන්නේ. මෙනෙහි කළ යුතු ධර්මයෙන් නොදනී මෙනෙහි කළ යුතු ධර්මය නොදන මෙන්න පෘතජ්්‍යනයගේ ස්වභාවය කියනවා ඊළඟට මේක ඇතුළෙම සේකේක්ගේ ස්වභාවයත් කියනවා දන් තම තමන් බලන්න ඕනි මොකක්ද ඔය දෙකෙන් කොයියාකාරයටද තමන් කටයුතු කරන්නේගලා තමන්මයි බලන්න තමන්ගේ සර්ද ශක්ෂියට එකක තමන් තමන්ව? පරීක්ෂා කරගක් කරන්න දහා පැත්ති බුටුවෙන් හෝට වැඩක් නයක දම් බැරිවෙලාත් තමන් තමන්ග පරීක්ෂා කරගන්න නැතු එයහ පැත්තේ පුුටුවු ෙනනග න ඒත් නදී දම්මම පරීක්ෂණය කර කරගන්න කියන හොඩත් නදී මදන්න ඇති කොහොම කරග නීකන් මට තේරෙන්නේෑ නිදා ගත්තොත් එන්නෙමකොද ඉ කියන අඩුමගන ංකවනතෙන් දව සහයත්තිසේ කරා අයහතත් ලස කරා දැන් අඩ අට වෙනි දවස මෙතනින් හරි පොඩ්ඩක් පොයාගන්න ඕනේ මෙතනින් පස්සේ ඉවරයි වැඩි මෙත පස මේ කතා කර නෑන්මයි මේ චි හරි තැන අපට අඩු පාඩුුවති මෙතනත් පුළුවන් වැඩේ මො මේඇතුළෙත් මං විස්තර කරන නැත්තනෑ කුතැක් ජන තෙමේ මොකක්ද කරන්නේ මෙනෙහෙහි කළ යුතු ධර්මයත් නොදනී. නොදන්නා නොමෙනෙහි කළේ යුතු ධර්මයක් නොදන්න. හත්ඒ මේ යම් ධර්මයක් නොමෙනෙහි කළ යුත්තාහනං ඒ ධර්මය මෙනෙහි කරයි යම් ධර්මයක් මෙනෙහි කළ යුත්තානං ඒ ධර්මය මෙනෙහි නොකරයි. එනම මේ පුතත්්ජනකෙ වැඩේ මොකක්ද? මෙනෙහි කරන්න ඕන එක දන්නෙත් නෑ මෙනෙහි කරන්න ඕන නැතික දන්නෙත් නෑ. මෙනෙහි කරන්න ඕනෙ නැතියකත් තිීෙනවනං ඒකම මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න ඕන එකක් තිීනවනං ඒක මෙනෙහි කරන්නේ නෑ හැබැ දැම් මුලින්මගවා කතාව මොකක්ද දන්න දක්නයි කළ මකද කිවේ යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මන්න සිකාරයද දැම් පුතජ්ජානයා මෙනෙහි කරනව ඇත්තම මොකක්ද එකන මොකද නිච්චයි සුකයි අත්තයි හොඳයි වටිනවස් ආරයි. මෙෙහි කරන්න නැත්ත මොකක්ද අනිච්චයි දුක්කයි අනත් අයි අසුබයි කියලා මෙනෙහි කරන්න නෑ එතකොට ඔහු මෙෙහි කරන්න ඕනෙ මොකක්ද ඇත්තටම හට අනිච්ච දුක්කා නත්තා අසුභවතා මෙනෙහි කරන්න ඕනි හැබැයි ඔහු මෙෙහි කරන්න නැත්ත මේක දැම්බලන්න ඕන මොකක්ද මං මොකක්ද මිනෙහි කරන්න තමන් මොකක්ද අහගත්ත බනට තම මොකද මෙිනිහි කරන්නන්නේ එක තම බල කවුද දෙක දන්නේ තම තමන් තමන්ගේ හිතෙන් මහගන්නවා බණ ටික අහලා ඉවරවෙලත් තාම මෙනෙහි කරන්නේ පුතත් ජනයග විදිහට මදඒ ගැනමොකක්ද මෙනෙහි කරන්න ඕන එක මෙනෙහි කරන්න නැහැ මෙනෙහි කරන්න ඕනෙ නැතික මෙනෙහි කරන්න ඔන්න ඕක බලන්න ඕනෙතැන් තමා හරි මෙනෙහිර ඉටස් කියන මොකක්ද ඔහු? නොමනෙහි කළ යුත්තාම මෙනෙහි කරන හොඳ මෙනෙහි කරන්න ඕනෙක මෙනේ කරන්නේ නෑ ඒයි කරන්නේ අනිවාර්යෙන් මෙන්න මේ දෙක තියෙන් මේ ටි පෘතජ්ජනය කෙනනා කරන්න මොකද මෙනහි කළ යුතු ධර්මයක් දන්නෙත් නෑ නොරන කරන්න ඕො නැතික දන්නෙ නෑ නොමනෙහි කළ යුත්තා නම් ඒකම මෙනෙහි කරනවා මෙනෙහි කළ යුත්තක්තිනවා නං ඒක නොමනෙහි කරන්නන්නේ මෙනෙහි කරන්නෑ ඔකො තම කරන්න අපිත් මේ බණනිිකාාගර කලේ හිටයන හිටිය ඉන්න අත්තකෝගේ මෙනෙහි කරන්න ඕනේ නැතියකම මෙනෙහි කරර හිටිය එකොට මොකද වෙන්නෙ කියී නොීලඟට තාකතෙනවා මාහනෙන යම් ධර්ම කෙනයක් මෙනෙහි කෙරේ නම් හේ මෙනෙහි නොකල යුතු ධර්මකාවරේදයක් යම් ධර්මයක් මෙනෙහි කරනවනම් මෙෙහි නොකල යුත්තේම නොද කියෙන මුලින් කියනවා මොකදතිගැන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාවට නූපන් වූ කාමාශ්‍රවය උපදීද නූපන් වූ කාමාසයෝ? උපදීද උපන්න්නූ කාමාසයෝ වැඩේද, නූපන් වූ භවාශ්‍රය උපදීද, උපදින්නාව බවාසයෝ වැඩේද, නූපන් වු අවිද්‍යාශ්‍රවය උපදීද ඔන්න තැනම්. නූපන්නු අවිද්‍යාශ්‍රවය උපදීද. දැම් මට කියන්න අවිද්‍යාව උපදිනවද මැත්තන් අවිද්‍යකො හරිති නවද? ැ බැ ලාලක් අද්‍යාව කොය හරි තියෙන කියලා කවුරුුවර හිතාගෙන ඉන්නවනම් මෙන්න මෙතන විස්තර කරගන්න ගිය ගමන් අනිවාරය හිරවෙනෝ අවිද්‍යාවගේ නො අතීතයෙන්ගේ නො ගතියක්ගේනො පොදි බැඳගෙන නෝ මොන ඔද විද්‍යාව එනැති උපදදින්න දයන්නේ පොදි බැඳගෙන න ඒ තම ංකව ඔක්කොම ගේපුගම හිරවෙන ඔත්තුොන් තමයි ඔය කිය ඔක්කොම හිරවෙනවා මෙතැදි. ඇයි නූපණ්ඩුව මොකති කියන්නේ. නූපන් අවිද්‍යාශසන උපදී එසකට හැට රූපයක් ගට්ටනේ වෙන තන අවිද්‍යාව තිබ්බල කනට සබ එනතැන අවිද්‍යාව තිබ්බල දිවට රසක් එන තැන අවිද්‍යාව තිබ්බල අර විපාක හිත කියාත් මොක එන තයන්. නාසට ගන්ධයක් කයට පහස අන්තිමයක ගමු. මනට දම්වෝල අවිද්‍යාතතිී නව? තීරණනන් තියනවා නෝකෙනෙ එනම් දම්ම තියෙන තාක්ක අවිද්‍යාව අවිද්‍යා තියෙන තාක්ක ම්ම ම දම්මයින් කරන්න බැන දම්ම තියවන්නේ දම්ම වලනං අවිද්‍යාව තියෙන්නේ ධම්ම තියනකං අවිද්‍යාව එ දම්ම තියනකන් දූක කවද නිදහසේ එ හම් පෝමට දම්ම ටිකයින් කරගන්න වෙනවා ඇය දම්මෝල්ලන අවිද්‍යා වේදනා ගැන විද්‍යාව ලාපදුරත මැතින් දම්මළු රාගෙතීන කො හිතන්න අනිත්ත වනිත්ත මට කියන්න ගුත්තරය මගේ ප්‍රශ්නම විච්චරයි අවිද්‍යාවකොය හරි තියෙනවාද අවිද්‍යාව උපදිනවද අවිද්‍යාව උපදින එක මේ තියෙන්නේ පැහැදිලිම නූපං අවිද්‍යාවක් උපදින්නේ මේකම තමයි මොකක්ද අවිද්‍යා සූත්‍රය කියන්නේ මහනනි අවිද්‍යා පෙර නොවීය පසු පහළ විය ඒකයි මේකයි පරස් පරයි අවිද්‍යා තිය නොකිව්වෝ මේක ඒක මේක පරස් පරක්න්න අවිද්‍ය සූත්‍රය කියනක මේකයි කියන එක හරිර මහරි අපිට පරස් පරයක් කියනෙනවා මොකොද අපි තෝරගෙන් නැක්තා අවිද්‍යා සූත්‍රය කියනවා මාන අවිද්‍යාපෙර නොවීය පසු පහළ විය මෙතන කියන නූපන් අද්‍ය පදදි ඉන් දැ ඔයදක අර පස් පරඇති නවා න්න අනි පැත්තැන් ගෙන මානයන උපන්සිීත ප්‍ර පාසරයි ලොකෝ හත පරස් පරදි ඇබ එක තැනක් අපි වරදගත්වොත් ඔය ඔක්කොට මොවි ඔක්කුම් පරස් පරයි හැම තැනම් එතකොට පරස් පරේනවා මේ මන් දන්න මේක තමයි එක තෝරගන්න තියන? හදදවත වගේ කීම පොයින්් එක මේක වැරුදුරු ඉති භාවක් කැ නතා කල වඩන්නෑ ඇයි ස්ටාර්් එකනේ ඉතිකෝ ඉතුරු ටික රත්වවේක්ෂ සංවර අධිවාක පරිවජ්්‍ය විනෝදන භාවනාව පශ්නය ඇහෙන්නෑ පොඩ ඉ ඔය තිය ඒ එක තමයි ඒ ආගන්තුක පගේිටේ උපක ට කරගන්න එකකත් එකකම අවිද්‍යායි නැතු මේ ගහ කතා විද්‍යා තියනවා නෙමේ මේ සොඳට ඉති අල අහලම තෝර ගන්න වෙනවා වෙනවා ඇති මේක කොටලා මිරි කලා පෙරලා ඕකොම කොල පුවන්නම අමාවි ඔ ප්‍රශනේ එ හන් තයි මෙත මේ කිබීමේ ලන්න කානූපන් වු කාමාශ්‍රය උපදී. එන කාමේ තිී නොද කොසහැකයි. දෙ මොකද බදු හඳුර කිව්වේ ලක විචිතරූ විසිතුරු අරමුණු පවතිී. තෙලකාමයො නොවෙති. විචිත විසර අරමුණ ොත්තිඉන්නේ රූපවලතිී න. සබ්දවලතිී න දන්දවල ති න රසවල දම්මවල. දම්වල විත්‍රි විසිර අරමුණු නැත් දෙකේ ක නාන අප්‍රකාර. ඕන තර. තෙලකාමය නොවෙති. දැම් අර විදිරගත්වො දම්ම කාම කියන්න වෙනයි. ල මේ තියෙනවා කියන්න වෙනවානේ දම්මෝල කාමය තියෙනවනම් කොමද මේ නූපන් වූ කාමෝස්ත්‍රය උපදී කියන්නේ නූපන් වූ භවාස්්‍රය උපදී නූපන් වූ අවිද්‍යාශ්‍රෝයෝ උපදී උපදින්න වූ අවිද්‍යාශ්‍රය වැඩේ ගඩෙන අද නැන්ද වැඩනවා එතකොට මොකොද වෙන්නේ දැ මෙන්න මේක? අ මෙනෙහි කරන්න ඕනෙ නැතික මෙනෙහි කරන්න මෙන්න මේක තමයි තිෙන වෙන්නේ එකැනෙමකක්ද මේලෝකය හොඳයි වටිනවා මොනොහරි සාරයි කියල මෙනෙහි කරන්න කරන්න මොනො දෙන්නේ නූපන් වූ අවිද්‍යාශ්‍රව උපදිනවා නූපන් වූ භාස්‍රව උපදිනවා නූපන් වූ කාමාස්්‍ර උපදිවා. ද ඕක උපදින්න උපදින්න මොකද වෙන්නේ. අර්ද මන් කිපු කාරණයබලන්න හොඳට නියර ගහගන්නවා. ඇයි නර ගාහනක තමයි හොඳම. ඒකට වතුර ටික පිරෙනවා ඒකට වතුර ටික පෙරෙන ගොට අර කාමබීජ හොඳට පැලවෙන්න රෝපණය වෙනවා ආශ්‍රව ටික නොවෙනවා ගොඩ නැගෙනවා කා ආශ්‍රව හැදි හදිය හදිය තියන උුටේ නවාරක නියරෙයි වතුරයි බීජයි මඩෙයි ඔක්කොම කතා මෙතන්ට දැල පෙන්නවා මගන්න උපමාව හැමතැන්නවා දැල පෙන්වා යන්න මේක වැඩිත මෙන්න මේක මොකක්ද ඔහු මෙනෙහි මොහු මේවා මෙනෙහි නොකළ යුතු ධර්මයි මේ මෙනෙහි නො ඇයි අයිද මෙන්න අර මෙනහි කරන්න ඕන නැති කාරණය වෙච්ච අයෝනිසෝ මනසිකාරය මෙෙහි කරනකොට වෙන්න වෙන්න මේක ඇයි ඔහු මෙෙහි කරන්න ඕනක දන්නෙත් නෑ මෙහි කරන්න ඕනේ නැතික දන්නෙත් නෑ මෙනෙහි කරන්න ඕනේ නැතික ඔහු මෙනෙහි කරනවා එකන අයෝනිසෝ මේ කරනට මකොද වෙන්නහු කාමාශෝ වැඩිනවා බවාශ්‍රව වැඩෙනවා අවිද්‍යශව වෙන හරි අපි මෙහිමිතුම් හරි පොතේ හොම තියවා. ඔය පොතේක් තියනෙක ොහොම තියාගෙන මට කියන්න අපි පංචකාමාශ්‍රව උදාකරගත්තේ කොහොමද ගත්ත රූප සබද්දගන්දර රසටිකත්තේ එකම කොද ගත තිීරණය හොඳයි වටිනවා සාරයි ගත්තර පසේවන් භුක්තිවිින් දින්න උමනවාද නැද්ද. ඒ මොන වේදනාද මේකෙන් අපටකා කාස්වා පංචාගම ආවාදය බුක්තිිවෙන්න එත කාමස්ර හැද නොද නැද්ද බවය හටගන්නවද නැද්ද ඒ බවය හට ගන්න කාමාශර හටගන්න සල් ට කන්නග තීන ගත කො ඉද විද්‍යාන්න විද්‍යාව ව එන අර නිච්ච යිසක ඇත්තයි කියන ැන විද්‍යා ක්‍රියත්මක නැද්ද අයිත්‍ය ක්‍රාත්මකරන බවේ ක්‍රාත්මක භව ක්‍රියත්ම කරනක් කොහෙට බව ක්‍රියාත්මක තාම කාම ලෝකෙට මේ කතා කරන්නේ අරූප ලෝකයක් එහම එහෙම තැන තැන න පොදුව ගත් හම කාමාස්්‍රව. එතට කාමාශ්‍රවයක් මේ කාමය කතවරෙන සෝවාන්න වනි. එතකට ඔහුට කාමාස්ශ්‍රවය හැදෙන්නේෙ කොහටද නවුවනි මේ ෙහිල්ලා කාතරව හැකොට දදිවිය ලෝක ටක් බ්‍රක්ම ෝකට අන්නන්නේ මේ පාට මලි ැ කො කාමභූමියයට අයිති තැනක. එකන බැඩිපුර හැදන කකොටද සතරපායටමකොද හු මෙනිිහි කරන්න ඕනකාරණය දන්නම නැති හන්දා. පැදිිද මේක හොඳට ලාකච්ඡා හොඳට සීබුද්ධි මුල හිඳන් අහාගෙන හිටියනම් එක සාකච්ඡාකත් ම අනුපුරකවම ඇගෙනල් ලතියන්න කවදකත් තැින් තැනින් ැින් පැලත් නෑ පරස් පරන්න කියලත් මට හැකි උපනිමේ බන ඇත මේ මේ සූත්‍රය මෙතන්ට ගත්තගම අනිවාරයෙන් පරස්පරක්ෙනවා දැ මේ සූත්‍රයි මට කියන්න අසේල කස්ව සත්‍රය අතර පස් පරයක්ත්තිීම න ත්‍ර ලක තුත්‍රර කිව ඒක මේ අර කොහල් පරස් පර ැක්තිනවා ානු හන්රදු හට කරනෑ මන් අදදු කටගන්නෑ යන කතාකිවනේ එදත් මං ෝගොල්ලට කිව්වා කවදහරි මුළලු සාකච්ඡා සිීරීක අන්දිම දස කියන්නේ තෝකොම තමයිඇ වෙන එකක් කියත් නෑ බොද වෙනක් එහෙම කියන්න විදිහක් නෑ ඒබිහෙම වෙනස් වෙන්න බෑ ඒ විදිහට දෙවතොන්ට දාන්න බ සියලු දෙකොම වෙනස්සෙන සුළුවනි? ඒකත් අවුලන්නෑයක ඒ බැමවා ඒ චූට්ටක්න්න මාත්තයක් ක්ගල මයිකක බෙන්ද සබා සූත්‍ර කියය මෙචර වෙලායරන්නමි පර වෙලා නොකොඩ්ඩ කමන්නනෑ එකත් හොතැයි දම්ම කියන්නේ තක සංාව ී. සඥ සංඥා විතරක්ම නෙමේ මාත්‍යයා තුනක් අඩංුවෙන වේදනයි සංඥාය සංගාරයෙන් නක්කෝ නියම යථාර්ථය දකිනකොට ඒ සංඥාවට කියද නියම යථාර්ථය දකිනකොට නෙමෙයි ඒ ඒ යථාර්ථය නොදැන ඒක් එක්ක පැටලෙන්න එකට අවිද්‍යාව කියනවා ඔන්න කොට විද්‍යාව හරිියයි. දැන එත ද්‍යාව ේදනාත ලංකාරගෙන් තුනත් තියෙනවා කොටම කත්තම මෙච්චරම අපිට වෙනීමේ දම්මගේී අපි ගොඩක් වැඟලුවට අපිට එන මොකක් හෝ දත්වයක් දැන් එතකොටේ දත්වයක් නිකන් එන්න බෑ නිබේ එතකොට මොකක්ද මේ සිතමූල් කරගෙනම ඩාපු දත්වයක් තමයි නැවත ආවර්ජනය වෙන්නේ අනිත් පත් ගත්ොත් නො මකටහන්කිෙල කිය අපි පෙරකරපු දේක මතක සටහනක් ගන්න එනවා එ අපි මෙතැක්කල් හිතන් ීටිය මතක සරහ ටික තියන හිතේ කියලා හොඩක් කට හිතන් ඉන්නවනන්නේ හැබැ හිතේ තියන එකක් නෙමෙයි මතක සටහනීණ එලියේ දම්වල්ල මොකොද මතක සටහන් තියන්නේෙ හිතේ නම් අප අදද හම්බෙ චොක්කෝ මේවා මැරිලාලුරල ඔක්කොම කළ ගිනිතිල රුණනාා පස්සේ ඒක හිතක්වත් තියෙන්න්නේෑ නිවරයි නොක්කොම් එනම් අපි කවධරි දසක පෙර විසූ කඳබන්න කොටකො හොඳ පෙරාත් බවගෙන සීවෙන් හිතේ නං ඔක්කොම තිබ්බි පු්චල දැම්මට පස්සේ එනම් මෙහෙ පිටතුවුවට වැඩක් නෑ අර්හෙ ස්ත්‍රෝවෙච්චක තියෙන හිද තමයි නත්ඔව බේදනාව හටගන්න මන ොලේනීමේ හොඳේ මනේ අප මොලේ හරහා ඕ මන බන අන්න හාරි ඕ කොක මෙ මෙම තරුගන්න මාත් හන පශ්න ඔට මෙන් හෙම ලෙසි. පංචද්ධාර දීන වනේද. ඇසයි කනයි නාසේ දිවයි ශරීරය කියන. ඔන්නේ පංචද්ධාර ක්‍රියාත්මක කරගන්න මොලේ පිහිටක් ඕනේ. හැබැයි ධම්ම ගට්ටනය කරගන්න මොලී පිහිට ඕන්න ඒ හරි දම්ම ධම්ම ක්‍රියට් කරගන්න මොලේ හර හතා පහ ක්‍රියාත්මක කරගන්න සංඥ මෙම ස්නායු හර හා ඇත්ත ඒක එතවන එහෙම කරකර මොකක් දබි කරන්නේ අර්හෙට ක්‍රියේට් කර කරදා නවා ආවර්්‍යනය කරගන්නයි ොලේ ඕන්නේ

උ සංකාරය නිර්මාණය කරන ොට හැද සකාය හදහි නිර්යට හි සංකාරය නිර්මාණයට හිතා වශ්‍ය නෙමෙයි සංකාරය කියන්නෙම හිත නැත හිත වෙනම හැදිල සංකාරය වෙනම හැදෙන නෙේ නැන් අපි ඕකබරද්ද ගන්න මෙනම හෙම අපි කියනවා හිත තුළ හට ගන්නවා හිත තු හටගන්නවාකිවාම හට ගන්න කලින් හිතහට ගන්න නේද හිත තුළ හට ගන්නවා නෙමේ හිතක් හටගන්නවා ඔන්න කොටින්ම දැ හිත තුළ හට ගන්නවා කිව පොත්මකක්ද වෙන්නේ ද හිත කලින් හටගන්න හෙපේ හිතක් තුළ හට ගන්නවා නෙමෙයි හිතක් හටගන්නවා යි ඔකෝ එෂෙම තම්මයි ද දැනීමක් මතාම අයිති ඔව හැබයි ඒ දැනහි මේකක් ඒවා කාමාශත්‍ර භාස්්‍රව විද්‍යාශ්‍ර බවට පත් කරගන්න එක තවේකක් ඒකයිමි කියියෙන් ඒක තවේ එකක් ඒක වෙනම කාරණය අර මනස්තුලින් එතකොට මෙන්න මෙතන මේක මෙනෙහි මනෝද මේ ඇතරම මෙනෙහි නොකොල ුතු ධර්මයක් මෙනෙහි කරන්නොට ඔන්නොතයි වෙන්නේ මොනෝද වෙන්නේ නූපන් වූ කාමාස්්‍රෝ වැඩෙනවා නූපන් වූ භාස්රෝ වැඩෙනවා නූපන් වූ අවිද්‍යශ්‍රව වැඩ දැන් මතමන් බනහා අහලා මෙචෙක් කල් න් සති ානත් තිස්ේ නාහනවා දැම මේ මාසක මා දහස් මත සතිවලින්ිමග තොත්මයා නම නි සතිීදටමනි ස තිදිනන්නේ මෙන්න මේ කාල පාසේ කොහොමද තමගේ සොභාවයන් කියල ලන ද ඉස්සල සොභාවයක් තමන් දන්නවනි ඇහුවට පස්සේ ස්ොභාවයකුත් දන්නවන ඉ ඒක ඉස්පිල්ල පාපිල්ලක් වෙනසේෙන් මොක්කන්න ඇැතු අංශු මාත්‍රයක්ක් වෙනස්සේ නැතු සුපුරුදු පෙර පරිදිමද කිය බල පෙර පරිදිම නම් කොදී. තාම මෙනෙහි කරන්න ඕන ඇතියකම මෙනෙහි කරන්න ඔච්චර ඇැදී අවිද්‍යේදන විද්‍යාව ද අවිද්‍ය නොප අවි්‍යායේ ඉති අර විපාක වේදනාවක් එනක අවි්‍ය ති බුණ ෑනේ ඒක ඇසුර කරන්නකිකම කොද හොඳයි කියලා අවිද්‍යාශස උපද උපදන්නහරි කලි අරග තිබුන් නෑන මැති එකක් උපදවගත්තා නූපන්න එකක් උපදේවගත්තා දැන් නූපන්න එකක් තමයි උපදවගන්නේ නිතරම දැන් බැරිවෙලාකත් අර එන එක ඉපදිලාම නම් තියෙන්නේ යයි මොකක් උපදවගන්න එකත් අයකපුදෝගන්න එකක් නෑ දර එන්න රූප හරි දම්ම හරි මොකක් හරිව පිටි න එක නම් අද්‍යාව තියෙන්නේ. ඒ ඒක ගට්ටනය වෙනකොටම අවිද්‍යාව. තක මොක් උපද ඒනතකොටන් නූපන්න එකක් උපදෝගන්න ඕන්වෙන්න කියන කතාව දාන්න බෑනේ අන්න එහම් ඒ උපදින්න කලින් මොකක්ද තිබ්බේ හැබයි ඒත් යමක් තිබ්බන්නේ අඳුරගත්තයි අනීට පස්සේ තමයි උපදින්නේ මො නැත්තන් අර උපන්සිත පිරිසිදුී කියන තැන්ට ගලපන්න බැම් පොහොම කරත් තැන ගලපන්න බෑ ලපගන්න ැරුුණමට පසකරන්ති ලෙස න ේතමයි ඒ දින්න රහතන් වහසේ විතරයි කියල ගන්නවා බුදුහන්ු දේන වනි කියෙති එය දත් සුතුත් ආර්රශාවකයක් කල තියන්නේ ඒ දත් රහතන් වහන්සේ කිවන හරිට හරි ඒ දත් අසේක කිලුවෝ කිවන හරිට හරි ඇැබැයි ඒ දත් සුතුවත් ආර්ශාවකය කල නති නේ නොදත් අසුතුව පෘතත්්ජනය කල තියන්නේ හරි නතකොට ඔන්නෝක මෙය මෙනෙහි? නොකළල ුතු ධර්මයි ර් පුුවන්ට එන්න ඊල කෑල දෙෙනවා එ මේ කතා කර කවුද මත අන්ඩලයින් කර ආවා කවද පුතත්්ජනය කියලවචනි ඒ යන රටාවට මිය එකොට පිළිකට එනව මේ පුතත්්ජය කරනට තම කියාගෙන යන්නේ මහනෙන යම් ධර්මයක් මෙනෙහි නොකෙරේ නම් මෙනෙහි කළ යුතු ධර්මය කවරේදයක්. මහනෙන යම්ධර්මයක් මෙෙහි කරන්නා හු හට නූපන් කාමාශ්‍රවයෝ නූපදීද උපන් වූ කාමාශ්‍රයෝ ප්‍රහීනවේද. නූපන් වූ භවාශ්‍රයෝ නූපදීද උපදින්නා භවාශයෝ ප්‍රහීනවේද. නූපන් වූ අවිද්‍යාශ්‍රවයෝ නූපදීද අන නූපන් වූ අවිද්‍යාශ්‍රවයෝ නූපදද දැ තොට අවි්‍යාකෝ හරි තිබන. මේක් වෙන්න කොමද නූපන් වු අවිද්‍යස නූපදදි කැල්ලෙන්නේ කොම අද්‍යාවක හර තිබන ද අවිද්‍යාව කොයි හැරි තිබුණනා නූපන් වූ අවිද්‍ය කන්න නූපන් අවිද්‍යාව කියලකත් තියෙනවයි එත ඔෙන්න්න දැන් කොහැරි තිබන තින් නූපන් වෙන්න බෑ ඉප දෙෙන්න්න මේ පැහෙන එනම් නූපන් වූ අවිද්‍යාශල නූපදීද මකක් දිලාටි කියන්නේ උපන්න වූ අ විද්‍යාශවය ප්‍රහිී නවේ දැ හරියට බයන මොකද අරමංකක් මෙ මෙනෙහි කළ යුතු ධර්මයයි එනම් අපි මෙන්න මේ ලෝකය අනිච්චයි දුක්කායි අනත් අයි අ සුබයි කියලා හරියට යතාර්දෙන් තෝරගත්තරට පස්සේ අපි තීරණයක් ගත්තර පස්සේ මෙන්න මේ ලෝකයේ මිදියයුතු කිය කළ තීණයක් ගත්තර පස්සේ අපේ අර අ දිට්ටිගත වෙලා ගත්ත දිට්ටි සම්ප්‍රයුක්ත සිත්වලින් ගත්ත ට්ටිය සමගම ගත්ත ඒ මානසිකත්තයට මොකොද එන්නේ ප්‍රහිීනවෙන? ඒ ප්‍රහීනනාට පස්සේ දිට්ටිය සමගම යෙදන්න ගිය අවිද්‍යාව යෙ දෙන ඒක නූපදී නැබැයි තම දිිටිවිප්‍රයුක්ත සි හට ගන්නවා අේ දා කිීපොය දැ මක් වෙන්න න ගොල්ලන්නට එතර ඒ දිට්ටිවිප්‍රයුක්ත සිත් එක්ත් තාම අවිද්‍යාව හටගන්න යන හැබ හටගන්න යන ැන දැන් මෙහි කළ යුත්ත දන්න හදාම කොත කරන්නේ මෙනෙහි කරලා අර උපදින්න ගැනක ප්‍රහීන කරගන්න. අන්නඒ ප්‍රහින කරන්න මොකදද මෙහිෙහි කරයුතු ධර්මය මොකක්ද ද. එනම් අපි යෝනිසෝ මනිසිකාරය මෙිනිහි කරන්න කෙනට මොද වෙන්නේ දයෝනිසව මනිසිකාරය හොතු දන්න මේ අවබෝධ වෙච්ච කෙනාට එකමට්ට එක මට්ට මක් ආදක්කත් උපදි නැහැ ඔහුට ප්‍රහින වෙච්ච මට්ට මංකේ පහනසීලේ චේතනා සීලේ සංවරසීලය වේරමනිසීලේ අවෙච්චා ප්‍රසාද සීලය කියන මෙන්න මේ පහ පිහිටල තියෙන මට්ට මානුව ඔහුට උපදින්නෙත් නෑ. පහිටලා නැති මට්ටමට අනුවතාම උපදිනවා හැබැයි මේ පිහිටන ප්‍රථම භූමි මට්ටමම තියන්නේ සෝතාපන්න විතර ඉන් මෙහා කාටවක් ඒක නැහැ ඉදුර සෝතා පන්න කෙනට කවදක්කත් අර මට්ටම උපදින්නේ නෑ ඒහින්ද ඔු ඔහු එදිට මෙනෙහි කරන්න යන්නේ නෑ එතකොට ඔවුට ප්‍රීන මයි මේය මෝතනෙ වෙන්නේ අන්නහරි. අන්නහරි හරි දැ මේ මොහොතකන මේක උපදින්නේ ගෙවිච අතීතයවක්ක අ තාපු නැති අනාගතයවක්කන්න නෙමෙයිනි. මේ මොහොතේ උපදින්නේ. මේ මොහොතනම් උපදින්නේ. මේ මොහොතේ යතාාර්ථය තේරුම්ගත්තගෙනාට උපදිින් නැති මට්ටමගුත්තිීනවා හැබැයි. ඒ තේරුම් අරගෙන තාම ප්‍රහින ොච් මට්ටමත් වී නො එත ප්‍රහින නොච්චමටමට උපදිනොමද නැද්ද එතකට අපි ඔබාප සියලු දෙනාම රහත් නොවී රහත් වගේ ඉන්න පුළුවන්ද එහෙ මින ක්‍රමයයක්ති නොන කිය රහත් නොවී රහත් වගේ ඉන්න ක්‍රමයක් වී නොල් එහෙනගේ රහත් නොවෙච්ච මට්ටමට ආශ්‍ර උපදින්න මොන ැද හැබැයි එහෙමවෙන්න බෑ පුළුවවා ආශ්‍රව උපදිනවා ඔහු හිතන් හිටියයොත් රහතන් වන්සේටත් මෙහෙමයි කියලා අන්නෙ එතකොට ඔහ හිතා ගන්නවා රහතන් වහන්සේලා මේම එහිඳ මාත්‍රහත් එහෙම ඉන්න ඕනු තරම් ඇයි මට උපදිනන ්‍යාස්ත්‍රව මන්තීරණයක් ගන්නවා රහතණන් වහන්සේලාටත් මෙහෙමයි ඇයි මටත් එහෙමයිනන්නේ එහහිද ම රහාර. ඔන්නම ගත්තොත්ල රටපට ලෝගන්නවා හබයි. අපි අපි ලාලංකව දන්න නම් අපි තාම රහත් නැහැ කියලා අපිට ආශ්‍රව උපදින බව දන්නවා හැබැයි ඒක වරදක් බවත් දන්නවා ඒක ප්‍රහින කරගන්න ඕන බවත් දන්නවා. ප්‍රහිීන කල යුත්තය ගෙේද කියලත් දන්නවා ප්‍රහිණ කරන්න ඕන දේ කරනු. එතකොට මෙනෙහි කරන්න ඕන දේ මෙනෙහි කර. සාසර හදන්නෙත් මේ මුළු මේ මුළු මේ ම මේ කියන සබ් සකලමනනා විස්තරයීම තමයික් විය පිච්චා අනිච්ච කියලා ඇයි පටිච්ච වෙන්නෙස් මේ මොහොතේ අනිච්චම නහ කරන්නෙත් මේ මොහොතේ දුක හදන්නෙත් මේ මොහොතේ මේක දුකට පත්වවෙන්න ගියත් මේ මොහොතේ දුක නිරෝධකරත් මේ ොතේ ඒක තමයික වේ හටගන්න ආනම් හටගත්තේ දුකක් නිරුද් කරාන්න නිරුද්ගරේ දුකක් කිය ැ හටගත්තේ කිය වචන තියෙනවන හටගන්නෝ කියන්න ඉතින් අඩු උපදිනෝ කියන එකනෙ තියෙන නම් හටගන්නෝ කියන්න ඕන්න පොහක්කාඒ තියනෙන වන හටගන්න දෙයක් නෑ නැලුති ොන හටගන්න තියෙන ඕන තියන නම් තියනවා හටගන්න දෙන්නේෑ ඒකයි එන මෙන්න මේක තමයි මෙනෙහි මොනාද කළ යුතු ධර්මය යි තියන් බෝජල ස සමයක්දාඒ දෙ තම් ඉතුර විස්තර ෙනය එතුකරහ බොජ්ජංන්ගන්නේ මේ කතා කරන පලවෙනියක්න පළවෙනිය කරන මේ කතා කරන හතක් කතා කරන්න ජන හතෙන් එක ඉතාම් බොජ්ජංග තියන කොතුොන්ද කියලලා බලෝ දෙ එක වැරදුරෝ හතාගැන කතා ක වැඩක්ම නෑ පවිනි කරන ඉතුර හාය ගන කතා කර වැඩක් නෑ ඉතුරු හයම තිනෙ නොද වචන පදටියක් නිතරදකොට ඉදුර හයමතිී එම නැද්ද කියරමම් පෙන්න්න ොල්න්න දැ ඇතර මේ සූත්‍ර ඇතුරෙන් පෙන්න්න නවා මොකද පණිලාටි කියන්නේ මහනෙනී මෙනෙහි නොකළ ුතුධර්මය මෙනහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මය නොමනෙහි කිරීමෙන් නොහුට නූපන්නු ආසවය උපදීද උපදධරම ආශ්‍රය වැඩියද මේ කාගේ වැඩත්දම කිව සුතජ්ජනයගේ වැඩාඇ සුර පුතත්්ජා ක කියරන පටන් ගත්ත. ොකද මේ මෝකරන්නේ මෙනෙහි කරන්න ඕන එක මෙනෙහි කරන්න නැහැ මෙනෙහි කරන්න ඕන නැතික මෙනෙහි කරන කොට මොකොද වෙන්නේ නූපන්න්නු ආශ්‍රවය උපදිනවා ඉපදිච්චාශ්‍රවය මොකොද වෙන්නේ වැඩි දියුණු වෙනවාඒ ගැන මොනාද කාමාස්ශ්‍ර භවා්‍රව අවිද්‍යාශ්‍රෝ කියන ටික. මෙසේ නනුවනින් මෙනෙහි කරයි ඔන්න මෙ මේ විදියට මේ අටවෙනි චේදය විදිහට මෙනෙහි කරන්න ගියහාම ඔහුගේ ස්වභාවේ දැන් කියන කාගේ ස්වභාවයද ස්වභාවේ කියනවා ඒක කියනකොට බලන්න ඕනේ මොකක්ද තාම මමත් මෙහෙමද හිතන්නේ කියලා පුතජ්ජනය හිතන විදි දැම් බුදු හමුදුරු කියනවා තද අපි බලන්න ඕනේ මොකක්ද මේ කියන විදදිහට ද හිතන්න තාම එහෙමනං හිත ඒ කවු කවු් දැනගන්න එක ආච්චරයි මගෙන් අහන්න එපා හෙත මේ මෙසේ නුවනින් මෙෙනෙහෙක් කරයි මමි අතීත කාලේ වූයේදෝ අතීත කාලේ නූයේදෝ අතීත කාලේ කවරෙක් වූයේද අතීත කාලෙ කෙසේ වූයේද මම අතීත කාලෙ කවරෙක්ක සිටියද ඔොන්න අතීතය ගැන හිසන මනොධහිතෙන්නේ අතීතේ මම කවු්ද නේද අතීතේ මං මොනව කොරන්න ඇැද්ද අතීතේ මං කවුරුවලා ඉන්න ඇද්ද අදීතේ මොනවගේ ඇද්ද නේ ම මේකට නම් කියැන එක වචනේ මේක තෝරගත්තේ නැත්තම් අතීතේ හිටියනම් ඉන්න ඇත්තේ ගොන්න නාම්භෙක් ඔච්චරය මමනක්. ය වෙන මොක හොල ල නෑ මොක සෑදැහත් උපාසගේ හි කියිය නම් අද මෙතන නෑ එල්චර හකයි කියන්නේ මගේ වචනෙන් මං කියන්න කරපා මගේ වචනයක් මෙන කාටවත් කිවන මේ මේ දහමත් තෝර නොගෙන කවුරු හරි කෙනෙක් දැන් ද අපි බලන් අපි මේක තෝරන ගත් ොයිද හිතව අතීදේතිී ඔොකොමොරන්න නඇත්තේ ඔය වැඩ සමයිහි ඇෙන මොක ති නැත් ඉතින් මෙ. ලවෙලා කෙවරක්ලාල අප යන්න පැෑනේ එන අතීතේ දැ ඔන්න එටිකම දැංහිතරනා දැනුත් සිතරවන අන ක කවදගෙන බුදු හාමුදුරුව කර මෙසේ නනුවනින් මෙෙහහි කරයි මෙ නුවනින් මෙනහි කරන එකත් නෙමේ අතීතය මට මෙහෙම වනාද අරම වනාද මමකාවරෙක් වගේ හිටිය අදා අතීතේ අතීතය ගැන ඉෙත්තයි තිහොදේ අමතක් කරන්නපා. අතීතේ ගැන ගිය අත්බව නෙේ. ඊතයිති අ පෙරේ දත් අයිති අතීතයේ දියවුරුද්ද අතීතිය අයිති අතී්‍යය ලබපු අදදැකීමරගෙන මෙතනින් ගැලවෙන එක තවේකා. අතීතයේ සිහිකර කර ඒක වමාර වමාරඉන්න එක තවේකා අතී අදකී ගන්න නැ තන්ද ආසාද විසරන අතය ගන්නතු හොඳ ගන්නන්නේ අපි කරේ මෙහෙම කියළ දාන්න හැබැයි ඒහෙම කරඉන්න ආයෝයනොන? රජගෙනෙක්ගේ හිටියද දන්නේ මේ සමාරැක අ ඇ අතේ බල කම උත්තිීමම අපෙර විසූ කඳ බල්ලා මංකේ ඒ මොකක්න්න ඇතු තැනික හිතත් අර දදෙක්කව මන් නම කියන්න ඇ සිදධි අතත එක්තර බුදුහන්දරුවන් කාලේ හිටපුක් කෙනෙක් ගැනකව්වා අප මහත්තේ ඉතියන්නේ වගේ අතීතේ ඒ නෑදැක මුත් කියවන සමාරයි. බැන්කොරන්න එක් ගොම මඩ ඇබේ නෑකනුත් කියනවා ඒ බුදු හාමුදුරන්ටත් නෑකන් කියනවා මෙම කියල අනිමට බැංකොරන්නෙත් ඒ වැඩ දකමයි ො ොෝම හිතනවා අතීතේ මම හිටියද මම නැද්ද අති කව්ද මම ඔන්න නෝම හිචනවා එකගේ වැඩද දෙතකට පුදජ ලඟට ග නමොකක්ද අනාගත කාලි අනාගත කාලේ වෙම්දු අනාගත කාලයේ නොවෙම්දු අනාගතකාලේ කවරෙක් වෙම්දුූ අනාගත කාලේ කෙසේ වෙම්දු අනාගත කාලෙ කාවරෙක් සිටියද දෙ මේක තොරගතති නැත්ත හිත් අනාගතය බිවිරන බිගෙන අර වගේම ගොන් රජෙක් මේ අර වගේ මේ අ නොකක්කන්න එමෙන් මේක තෝරගතය නැත්තා ඔන්නද අතීතය ඔහොම හිත නවා අනාගතයට ම ලට වයික් හිතනවා මොක දතන්නේ මම වෙම්ද මම ඉන්නවද මම නැද්ද මම කවරෙක් වෙම්ද කෙසේ වෙම්දූ මේ සත්වයක් ඔයිහිදිට ආවාද කොහහි යන්නේතු මෙන්න මේ විදිර මෙනහි කරන කාග වැඩක් කියලග දූතජ්ජනයක වැඩ දැනුත්තයිකෙන්. මම නෑ නැනැ මම ඉන්නවා නැත්ත මේ ඉන්නේ? මම නෑ මම නැත්ත උඹලත්මෑ ඔන්න ඇයි මමන ඔක්කොම කොරන්න එහිද මම නෑ දුක අටන විද්‍යාව කට දැනගත් නෑ එක්ක ම හඳ හද ගන්නවා එක්ක අනුහන්ඳ හටගන්නවා එක්කො දෙන්න හ ඒ න්ද ලේසින් වැඩේ මනෑ කෙන හිතනෙක එදොර දුකනෑ එල හිතන්ඉන්න. හැබැයි මම නෑගල හිතාගරන්න නුණුවනින් ඒ හින්දා ඉන්න ම විද්‍යාශරයක. තිර ඇ පේනනේ දර අතේලකස්ව සූතේ තින ප්‍රශ්න තින වටිනාාකම් අංකඒකයි ඒ උත්වමට දෝොත් මුදුන් දීල වඳින් නෝ ඒ ප්‍රශ්න පහ ඇවුවට මද ම නන් දකින දති ම තන දස ම කියන්න හොද අපේත් දිට්ටි ත වෙන තැන කඩාගන්න තියන හොඳම ප්‍රශ්න පහඒ පහ ඕකේ ඕ තව තුත් තින ටති තිබරකු සූත්‍රය කියලා කතා කරන වගේම සුක ගෑන අසා දෙ පැත්ත ගැන මේක කතා කරන දුක ගෑන හරි ද දුක් ද හ හිද ඒ සුත්‍ර ගන්නන සුක ෑැන තින තිනයගේ ේ න ේන මෙසේ නනුවනිින් මෙ මේ කරන හොට සව ෑරු දුස්්‍රීනින් අතරින් එක්තර දුෂ්ටියා උපති මාගේ ආත්ම ඇතයි සත්‍ය වසෙන් ස්තීර වසයෙන් හොටු දුෘෂ්ටියක් උපදී මාගේ ආත්මය නැතයි ආත්මයක් කියල එක නැහැ. අ අනිත්‍ය දුකයි අනාත්මයි කියනවානේ ඒ අනාත්මයි කිවිමුකල් ආත්මයක් නෑ මොන දිට්ටියදන් ඔයි දිට්ටිද මාගේ ආත්මය නැතයි ඔදි් උත්තේජ දිට්ටියයි සාස්ටත දිට්ටියයි කියලා තිෙනෙනේ ඔන්නඔ දිට්ියෙන් හිතනොට මොකද දෙෙන්නේ දිිට්ටි සංයෝජන හැදෙනවා. යටික දිිට්ටි සංයෝජනලා දිිට්ටි සංයෝජන සංයුක්තුව අස්තුම මේ අන්තිමටක කියන්නේ අටිඉති ක්ොම විස්තරක කරන්නේ සංයුක්තු වස්තුෘතුව පෘතත් ජනත මේ ජාතියෙන් ජරාවෙන් මරණය සෝකයෙන් වැලපීමෙන් කායකතු දුකෙන් මාන්සේක දුකෙන් දැඩිය අසානයෙන් නොමිනේයයි සියලු සසර දුකෙන් නොමිනේයයි කියනු ලැි. ඔන්න විදියට හිතනවා පෘතජ්ජනය පෘතජ්ජනයාට හම්බ වෙන බෝනස් එක තියනෝ. මකක්ද බෝනස් එක ජාති ජා අරන සෝකිරිදිය දුක් දෝමනස්ස කායක දුක්ක මානසික දුක්ක ැඩි අසානය නොවිදේ සිලු ස සංසාර දුකින් නොමිදේ ඇයි කියනු ලැබේ ඔන්න විදියට තමයි පෘතජ්ජනයෙක් හිතන්නේ. තම තමමුත් බලන්න. හරි ඊළඟට කියනවා මහ නැනේ. ආරයන් දක්නාව ආරධර්මය දක්ෂූ ආරධර්මය මනාවට හික් වුණු සත්පුරුෂයන් දක්නනා සත්පුර්ෂ ධර්මය මනාවට හික්මුණු සෘතවත් ආර්ශාවක තෙමේ මෙනෙහි කළ යුතුධර්මයක් ධනී මෙනෙහි නොකළ යුතුධර්මයක් ධනී හේතෙමේ මෙනෙහි කළ යුතුධර්මයක් දන්නේ මෙෙහි නොකළ යුතුධර්මයක් දන්නේ මෙනෙහි නොළ යුතුධර්මය නං එය මෙනෙහි නොකරයි යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නං එය මෙනෙහික් කරයි. සතුත් ආර්ශ්‍රාවකය දන්නවමොකක්ද මෙනෙහි කරන්න ඕනෙකත් දන්නවා මෙනහි කරන්න ඕනේ නැතිකත් දන්නවා මෙනෙහි කරන්න ඕනෙ නැතික මෙනෙහි කරන්න නැහැ මෙනෙහි කරන්න ඕනෙ එකත්තිීවානං ඒක මෙිනෙහි කරනවා. මානන යම් ධර්මයක් නොකෙරේ නම් මෙ නොකලිතු ධර්ම කවරේදයක් මාන යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්න හුට නූපන්වු කාමාස්ශ්‍රවය උපදීද උපදිනාාකාමාශසව වැඩේ ද නූපන්වූ භවාස්සවය උපදීද උපදින්නාභවාසවය වැඩේ ද පන්වා අවි්‍යාස්ත්‍ර උපදීද උපදින්නා භවි අවිද්‍යාශ්‍ර වැඩේද මෙය මෙනෙහි නොක්කල යුතු ධර්මයි. එක දොළොස් වෙනකින් කියන්නේ. යම්ධර්මයක් මෙැනෙහි කරේ නම් මෙනෙහි කළ ුතු දර්මයක්කාවරේදයක් යම් ධර්මයක් මෙැහි කරනවට නූපන් වූ කාමාශ්‍රවය, නූපදීද උපදිිා කාමාස්ත්‍රය, ප්‍රහිනවේද, නූපන් වූ භාස්ශ්‍රවය උපදීද උපදින්නා භවාශ්‍රයෝ ප්‍රහිනවේ ද, නූපන් වූ අවිද්‍යාස්්‍රවය නූපදීද උපදිින්නා අවිද්‍යස්ශ්‍රෝ, ප්‍රහිනවේද මෙය මෙනෙහි කළ යුතු ධර්මයයි. ඔන්නඔය කාරණ දෙකම දන්නේ කවුද? එහහින්ද තතාගතන්නසේ සූත්‍රය පටන් ගන්නම තැනැකිව්වා දන්න දක්නායට කියමි නොදන්න නොදක්නයට කියමි කුමක් දන්න කුමක් නොදන්නයටද යෝ නිසෝ මනසිකාරයද අයෝ නිසෝ මනසිකාරයද දෙකම දන්නයට කියනවා ඔය දෙක දන්න තියට කියන්නේ නෑැකිව. ඇයි ඒ කතා මෙන්න මෙන තිීන්. ද කෑල්ල මේ ර ොත් ය ෝම සිකාර ෑල් මේක කරන යනි න කාරෙන් ොස් ක ොස් නයක දොලහහි ධාතුනයි ාතුන් මනෙක නේ කරනවා කරන යෝනිස් ෝන සිකාරෙන් දොලස්සනක මේ කරනහ මන කරන්න යෝනිස්ෝන සිකාරෙන්. ඒ මනං ඔහු මෙේකරන්න ඕනෙ කදන්න මේය කර ඕනේ නැතියකක් දන්නවා. එහින් දහූ මනෙහික් කල යුත්ත දන්න හන් මනෙහි ක යුත්ත මනය කරවා මනහි කරන්න ඕනෙක මේේ කරන්න නැත්තු. මෙේ නොමනෙහි කළ යුතු ධර්මයක් නොමනය කිීම මෙනෙහි කළ ුතු ධර්මයක් මෙනහි කරීමෙන් නූපන් ආශ්‍රව ආශසුවය උපදීද උපන්න ආශ්‍රෝ ප්‍රහිනවෙද්ද හේතෙමේ මේ දුකයයි නුවනින් මෙනෙහි කරයි. එනම් ඔවුත් දුකාවබෝධ කරගන්නන්නේ කොමද යෝ නිසෝමනසිකාරය. අනිච්චයි දුක්කයි අනත් අයි අසුබයි කියලා දැළගෙන දුකාරය සත්‍යය දැකිෙනවා. දුක්ක සමුද ආර්ය සත්‍යයයි නුවනින් දන්නේ. නිරෝධාර සත්ය දුක්ක නිරෝධගමිණී ප්‍රතිබදාර සතවය දනය මෙසේ නුවනින් මෙ කන ඕුගේ සත්කාය දිත්්තිියය විචිකිච්චා සී ලබත පරාමාසයන තුන් සංයෝජනයෝ ප්‍රහීන වෙති මහනනෙමුන් දර්ශනයෙන් පහවන ආශ්‍රවයයි කියන ලැබි. මොකදද ඒ දර්ශනයෙන් පහවනආශ. භාවනාවෙන් හෙම නිෙමේ. මොකක්දම දර්ශනය ගැන්. හරියට ඇහැට රූපය දර්ශනය වෙන විදි දැනග නීවරයි. කණට සබ්දය දර්ශනය වෙන විදි දැනග නීවරයි. නාසයට ගන්දේ හරිටම දර්ශනය වෙන විදි දැනග නීවරයි. දිවට රස දර්ශනය වෙන විදි දැනගෙන නීවරයි. කයිට ස්පර්ෂ මනට දම්ම දර්ශනය වෙන වි හරිටම දැනග නිවරයි. පංචස්කන්දේ හටගන්න විදි දන්නවා. ඒක මත අයෝ නිසෝමන සිකාරය කරන්න ගිල්ල පංච උපාදානස්කන්දය ගොඩ නැගෙන විදිහත් දන්නවා. මෙන්න ගොඩ නගෙන යන අනි්යි දුක්ක අනත්තයි අවබෝධය නිරෝධ කරන පුළුවන් බෞදධැගැනිවරයි. එනම් එන්න මේ නිච්චසුක අත්ත සංඥාවක් කරගෙනම තමයි. අදහක් කරගෙනම තමයි දුක්ක සමුදය වඋදා කර ගත්තේ ඒකමයි දුකට පත් වනේ. එක අනිච්චයි දුක්කයි අනත් අයි කෙලා අවබෝධ කරගත්ත අන්නේ ඥානයට අනුව දුක්ඛ නිරෝධගම්මනි ප්‍රතිපදාවකට, විෂ් වෙච හිඳදතමයි දුක්ක නරෝධයක් ලැබුවේ එහනං ඔට ප්‍රහීනට උදා වෙන්න ගිය මෙන්න මේ ලෝකය හොඳයි වටිනවා සාරයි. අජ්‍යත්තකායත් සත් බහිද්දකායත් සත් ඔන්නඔය දෙකම සත් කියලා අරගත්ත දිට්ටියක් තිබ්බනං අන්නේ සත් කියලා මේ අජ්‍යත්තකාය බහිද්ධකාය මුල්කරගෙනන කයක් හදන දිට්ටිය සත් කියලගත් දිට්ටිය ප්‍රහහිනයි සත් කාය දිට්ටිය ප්‍රහිනයි. සත්කා ත්්‍ය ප්‍රහිණ කෙනාට විිවිධ බෘත සමාදන්වෙවිී විත බෘතවලට ගිහිල්ලා මේකින් නිදහස්සන්න දගලන මානු සිතේ වරයි හරිට මුදුකාට ගන්න විදියි දුකෙන් නිදස්සන විදිිය නැන රයි එහින්දහට තවත් ගෘත සමාදන් කිරල්ලක් නෑ බෘතයකට ඔහු යටත්වෙෙන්නේ නෑ ඔහු යයාාර්ථයට විතරක් යටත් වෙනවා එහහින්ද වට ලෝකයේ පිල්ලිබඳව ඉච්චාවල් අවම වෙන්න ගන්නවා අවෙච්ච ප්‍රසාධයක් එක් ඒහින්දා. විකෘතියක් පස්සේ ගිය ඉච්චාල් සම්පූර්ණය මයින් එනවා විචිකිච්ඡාවෙන් අයින් වෙනවා සත්කා ඇදිට්ටිය යම් තැනක පවතීද විචිකිච්ඡාව සීලබ්බත පරාමාසත් පවතිී සත්කාඇත් දිට්ටිය යම් තැනක නොපවතිී ද විචිකිච්චාවත් සීලබ්බත පරාමාසක් නොපවතිී. එනම් මෙන්න මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියන හැඟීම ගත්ත ගමන් ඕන බෘතයකට යටත් එෙනවා. විිවිධ විගෘති වැඩකට යනවා හු ලෝකේ තුළ ගමන් කරනවා. මේ ලෝකයේ ගොඩනගපු අජ්්‍යත්තකායත් බහිද්ධකායත් දෙකෙන්ම මෙම බලාපොරොත්තු වෙච්චදේ ෂ්ට සිද්ද කළ දෙන්න. අනිච්චමයි දුක්කමයි අනත්තමයි කළ දැක්කනම්. එහෙම කයක් හදන වැඩපිළිවල සත් කියල ගත්ත දිට්ටියයිඉවරයි. සම්පූර්ණ වැඩපිළිවිවරනෑ දිික්ටිය ඉවරයි. අන්න දිිට්ටි සම්ප්‍රයුක්ත සිට්ිකිවරයිකිවේ. ටි ම්පයක්ත සිට ම ක්ි ිෘුති වරනෑ ඒක තමයි මෙතන හ ඉතුරටික තියන්නේහොන්න කෙනගේ ොකිවගේ මටුට නුත් කියර ොඩ්ඩ කහගන්න න්න මස්සච් කෙනෙක් කියන කිවේකයි මේක ඇතුලේ තතාගතන් වහන්සේ ආසාද ආදන නිස්සාසරණය රූපන් පඩිච්ච උපද්ජති සුකන් සෝමනස්සන් අයන් අසාද ඒ දුක්කාආර්ය සත්්‍යයයි අනිච්චයි දුක්කයි විපරිනාම දම්මයි ඒක තමයි දුක්ක. සමුදය දුක්ක ආර්යසාත්‍යය චම් චන්දරාගේ ප්‍රහාණයක් ඇදද ඒ නිස්සාරණයයි ඒ චන්දරාගේ ප්‍රහාණය දැන ගැනීමක් ඇද ඒ දුක්ක නිරෝධයි ඒව කිව්වල් ඒමංකිවල මේ දන්න දක්නයට ඉියන්ම කියලා හැබැයි පොඩි චාන්සයකක් දෙෙනවා මෙන්න මේටිකුම්ඹට තේරරිලා නැත්තන් තාමඹ පෘතජ්නය කියළ හිතන් මේකින්සාකෝහරි මේක තෝර ගණින් කියන්න මේක ඇතුළේ තුවත් තාරශ්‍රාවකයෙක් වෙෙන්න තියන සීරුටික කියන්නේ ඇයි කියන්න ඇත්තේ දන්න දක්නයට කියන්න හින්දා නොදන්නනු දක්නැට කියන්න එ ඕකුල දවස් හයත් තිස්සේ හගත්ත හද කතත්තිස් යහගත්ත සියලු සම්පින්්ඩනය තර මේ ඇතිව තියෙන්නේ මෙන්න මේ ටික තීරුුණාන ලතිින් තමම් වලන්න අතිචේ වෙච්ච දේවල් ඔච්චරිෙනෙහි කර කර වැඩක් නෑ මෙනිර නී ගම කක එන්නේ නූපන්ු වාස්‍රය උපදනවා ඕගලන්න ම මෙන්න මේ කියන කතාව එක්තර සාකච්ජාව කිව්වා අතීතයේ කෙනෙක්ට හිතන්න පුලන් අනේ අපිට ඒ කාලය මේක තේරුන්න නැත්ති හොයන්න එපා දැන් තේරුලා ඩැක් පටන්ගන්න මතක ඇති කිව්වා අනේ ඇයි අපිට බැඩවුනේදා අපි මොනවා අයූ අපරාධේ කාලය ඕක හිත හිතන්නවා දේරුවන්නේ දැන්නන් ලැබුණ දැන් පටන් ගන්න දැ ඊටසවා අනාගතය ඉන වක්කල් ලැබෙයි දන්නේ දැන් හම්බේච්චකට ප ඉංගහල අනාගතයක් ගැනකු දැන් හම්බෙච්චකට පා ඉංගහන්නේ බහල අනාගතයක් කියන ඉස්සරහටවත් බලන්නඕන් කරගන්න ැරුම බලා ගන්න වෙනවා ඒක හරි එක වෙනම දෙයා ඇබැයිද මේ හම්බෙච්ච එකත් අරගෙන තව තව අර වගේ වුණුත් එහෙම් නයකද මෙන්න මේ වගේ ඔන් නොතනින් ජැනකොට අර ආශ්‍රව ගොඩගලාාගන්න ගිය වැඩ පිළිවෙලින් පලවෙනි ආකාරයෙන් සංවරත්වයක පිහිටියා සංවරට්ටයට සීලා ඔොන සංවරකාරණයක ටාව ද දැන් කණ නාසේ දිවශරීරය මනගෙන න් මේ ටික මුල් කරගෙන රූප සද්ද ගන්දරස ස් පපර්ශ දම්මටික මුල් කරගෙන ඇසකණ නාසේ වය ය හය දුළහම මුල්කරගෙන ගොඩනගන්න ගිය අවිද්‍යා සහගත මානසිගත්තයකින් අනුන්ට නොවේවා මටම වේවාගෙන පෙරේත ගති හදපු වැඩ පිළිවෙද. ලෝකේ සිරස්වයන් කියවපපු එක තිරස් ගති හදල තිරිසං වෙන්නගේ හදපුයක මෙන්න ගතිික ොදෙලා තින්න්නේ. නිරෝධයි අර පළවිනි දවස කියපු අසූ හාරදාහයෙන් අසුත්තුන්දස් නමසිය අනු අටක් ප්‍රහින දෙකත් දීනෝ ප්‍රහිණ කරගන්න මේ ඒ දෙකටත් කාමාස්ත්‍රව භවාස්‍රව විද්‍යාශ්‍ර වයිචී හැකීමන නූපන්න එකක් උපදින කෑල්ලකුත් කිව්වා උපදින්නේ ඒකකුත් කිව්වන ද එන්නම නැත ති මොකක් නෑ අම පදින කෑල්ලකුත් යීම ැබැ නූපන් කොසකුත්තිීම උන්න ඕොක බලන්න ඕන දැන් අ ඒමනම් මෙන මෙතන ඒ මට්ටමට සංවරයි සංවරණ කාරණා දැනගෙනනිවරයි සංවරවෙන්න ඕන කාරණය දැනගෙනීවරයි හම්පූර්න්නේ ගොට ඒගැන දැනගැන්න තිීම ඒ ගැන හම්පූර්ණේ හරි නම් ඒ ගැන දන්නවනම් ඒක දැක්කනම් යි ඒ ගන දැනගන්න ඕන එ කවුරෙනනි සතු තාරශ්‍රාවකය ක වුණනාට පද ස්වාන්න්නේෙන් අයි බනහන්න ඕනත් උොන කොටිමහන් සවාන්ෙන් අයි බනාන්න ඕනත් දමොකක් එතකට දැක්කි කු දැකල නෑ එනඟ අයි යහන්න වෙනවා මතකද පං අවුලන්ට පල දව දිවි කිව දික්්ිට පත් නි සරේ කිය. ච්ච සම්මා දිිට්‍ය පුූර්ණුවය නො විතරයි කියල ගිය මාසේ අන්තන් සම්මා දිිට්ටිට පත් වුණා ඒක කඩලා ගියා ගිය සත්තියේ ආය සක්කාය දිට්ටියාව එහෙමනම් වෙන්න නුල් කැලලින් එල්ලල වගේ තිෙන්නේ එක තමයි දැන් ලෝකය මේ අජ්‍යත්තකායත් බහිද්ධකායත් හොඳයි කියලා හොඳයි වටිනවා සාරයි කියනක් දිට්ටියේ ඉන්න තාක්කල් ඔහු විකෘතිය පස්සේ අනද නැද මේ විකෘතියක් පස්ස යනවද ඇද. ඒ විකෘතියක් පස්ස යන්න යන්න ඒකට ඉච්චා වැඩි අඩුද විච්ා වැඩි එක විකෘති මානසික ස්තේකින් ෝක රප ්‍රබ්දගදරට ක්ොම හොඳයි වටනවා සාරයි එහම රූප සබ්ගදරසටකක් ුක්ති දන මෙහ ඉන්ද්‍රියන්ටික්ල බචි කොච වාසනාවක්ද. මේකොච්චර හොඳද කොච්චරටිනවද කිය මේට වටිනනාම් දි දිද මේ කත්තේ කියන්නේ න්න ඒ හොඳයිටින සාරයිණ සත් කාය බිට්ටිය. එතකොට එහෙම ගන්න කෙනාට අර විකෘති ඉච්චාවල් වැඩිද අඩුද මොනෝද අපිට තින විකෘති ඉච්චාවා තිබ්බ ෆිල්ම් බල්ව නාටි බල්ලවයි එහයානේවා මෙහෙයනේවා නේ ඇබැ නිකන් බල දැන්නේ පොන්්ඩ කියවෝ මරාගන්නවා ලයි් යොතිවරයි නාට්‍යියක් තිවරයි නාටයා නාටියට ප්‍රශ්නයක් නන්න හදපු මනුස ප්‍රශ්යෙකුත් නෑ විදුල් බල මණ්ඩලේමිවරයි මේ මෑච්ච එකක් බාලවෙලාට ගියොත් ආයි මඟ ප්‍රසිඩෙෙන්ඩී නම් විදුල්ි පඩ පණ්ඩල පියන් දක්කාමිවරයි අන්න එවැනි එවැනි මහා අසහනකාරී මානසිගත්වයක විකෘතියක් එනොදකින පල ඇයි අරවැෑම් මෙහෙම ආසාද භෘක්තියක් මිඳගන්න පුළුුවම්ම කියන දෙෙට්ටිය ඉන්න ඇැබැයි තාම් බලන්න පුොඩ්ඩ ආසාවත් වී නො ඇැ අරවදග විකෘතිවි ඉච්චාවක් ගොඩනගන මානුසිගත්වයකට යන්නේ මෙත් යෝකෙ තමයි බුද්ධේ අටන් ගැන ෝ සැ මොලක්න්න නැත්ඒ එක ට පස්ස ඇයිති බව හදන විදිහත් දන්න බවේ නසන විදිහත් දන්නවා පටි සම්පන්න දුකක් කටගන්න බාලන පිසෝවානය දු නිරෝධගන්නටු ම්බව දන්නවා සංග වෙන විදිහත් දන්න සංගවෙන්න බැරි විදිහත් දන්නවා අ ඒවගැන ප්‍රශ්න මාත්‍රයක් අත් නෑන් එතකොට ඒගැන ප්‍රස්්න නෑ එතකොට නැත්තන් ඉති ප්‍රශ්න තමයි එද පුතත්ජනය එකෙන් හන්නකු බුද්ධ දම්ම සංගයන සැක කියලා පිස්සුත් ඇති විචිච්චා අයිංගල තියෙන්නෙ පේ එමන නත් එමන විචිකිච්චා අයිංවෙලා තියෙන්නවා හැබැ විචිචිච්චා අයින්ග හෝ අන්නේනකොට එ මොකක් දෙේ කිය කියන්නේ අර විකෘති මානසිකත් දෙයකින් ගිහිල්ලා බවය හදහදගයා මිසාක් බවය උදුරණ විදිහ දන්නේ ෑ දු හැදුව මිසාක් දුකෙන් අන්වෙන විදිහ දන්න කෙලෙස් හැදුව මිසක් කෙලෙස් බිඳින විදිිය දන්න ඉච්චා වැඩි වුනා මිසක් ච්චා අවම උන්න ඔන්න ව ගැන මාත්‍රයක් වත් තකොට සෑක සංකානය තිබෙන ඒකයි හරිතකොට මේකේ අපි ළබ කාරණයට යමු එනම් එන මෙතැනින් පස්සේ දර්ශනයෙන් පා කළ යුතු ආශ්‍ර වැයි කියනු ලැබේ එකන්නේ සෝතාපන්න පලේ මේක දැනගන්න මන එක මොක් න්න නොල සත්කාය දිට්ටියේ ඒයි සත්කාය දිට්ටිය යම් තැනක පවතීද හටගනීද විචිකිච්චාව ස්්‍රීලබත්ත පරාමාසත් හට ගනිී සක්කායදිිට්ටේ යම් තැනක නොපවතීද විචිකිච්චාව සීලබත පරාමාසත් නොපවතී දැන් එතකොට සක්කාා දික්්්‍යිය හරිට ේරෙන අර දෙෙක් ගැන එව්ත ගැන තත්තකයි එව්ව එකයි දැනගත්ත එකක නතත්තක ඉවරයි ඒනමොකද මේ සක්කාය දිට්ටියත් එක්කම බද්ධ වෙච්ච දෙකත් තමයි මිචි ිච්චාව සී ලබත පරාමාසයි හැබැයි සක්කා දිට්ටිය ඉවරයි විිකිච්චාාව සී ලබත පරාමසයි තුරෙන්න්නේ සක්කාය දිට්ටිය යම් තැනක නොපවතීද මිචිකිච්චාව සී ලබත පරාමාසත් නොපවී. අද සක්කාාය දිිට්ටිය අයින් එලා හෙට විචිගිචා ඉගෙනවාද අනිත් දවගේ සීලපත පරාමාසද එතකොට එකක් ඩකි ඉතුරතුනම ඒම හොතේ දකි දද ඔ කොටමගැලපෙන්න්නත්ත එේ ද චතුරලා අතය තව බෝධයි හැ තම සක්කාා දිට්ටිවර විිච්චා සහිලප පරමාශසි වෙරලා නැද ඇැබ යම් කිසි කෙනෙකුට ඔගන් පලනි දවසම කිය සූත්‍රකාහන්නකු මතකද බද්‍රක සූත්‍ර. නිද සශචල කස සූත්‍රට කලින් පස්සෙන්ුම ඉස්සල පෙන්ෙනව සූත්‍රයේ මොකත් දැහ බද්‍රකින් ඔබගේ ගම්පලාතේ ඔබ චන්දයෙන් බැඳිච්චා ඉන්නවද ඕව කිව්වා ඒ ලෙඩ වෙන මිය පරලලාන නැසිලෑන නේ දැ්වා ඕව කිව්වා ඔබට දුකක් ගැනවා නේ දැහ්වා ඕවු කිව්වා ඒ ගම්පලාතේ ඔබ චන්දයෙන් බැඳිච්ච නැතියයි නොක ලහවා ඕ කිව්වා ඒ අත් ලෙඩ වෙනවා මිය පරලාන නැසිලෑනවා නේ දැහවා ඕහ කිව්වා බට දුපක්කේ නො දැහ්වා නැහැකිව්වා. ඇව් අ එහම් ඔබට දුකාාවේ චන්දය මැති චන්දදකාර මැරිල්ලක්ක නැසිලා එහම ගිය හන්දද කියලා සක චන්දර චන්දය හන්ද. එ මොකක්ද කලි යුත්තේ චන්දරගේ ප්‍රහිනකල යතුයි මොකද දැන් තීරනය එක මේ මෝතේ චදරගේ ප්‍රහිණයි කිව්වා එ න්දරාගේ ප්‍රහිණයි. මියතුූ සෝතා පන්නගෙන කෙට නැකිට්ට බුදුහාන්දර සක්ක ධික්ට ඉස්සර කරත්. විස්තර කරාද විිකිිචා විස්තර කරත් සීල්ලපත පරාමාස විස්තර කරා හැබැයි ඔය තුනු ප්‍රහිණද නැද් එනම් චන්දරගගේ සින්ද ඔය තුනම හටගන්නවොද නැද්ද එම් චන්දරාගය කැඩෙන තැන ඔය තුනම් ැ බද්දක ඇවුව තතාගතරවා ඔක්කම කිව මට සිචිචාතාම කිව නෑන මට සීලපත පරාමාස කිවේ නෑන කිව්වල් දු පහටගන්න විදයදන ගත්තා දුෙන් නිදහසනෙන් විදි දනගත්තා චපටලෝස්ක රච්චරයි වෙන කරුණ හෙව ව නෑ අන්නේ වගේ දා අප ප්‍රඥාවෙන් ගන්න තීරණය නොමැතිකමින් හටගන්න දෙයක් තමයි යෝක දො ප්‍රඥාව තීරණය මතම කකදද වෙන්නේ මේක හටගන්න හේතුනය ප්‍රත්ති නෑ අපිට ඕනෙමොකක්ද ප්‍රඥාව තීරණය ප්‍රඥාව තිනයට එන්න කොමද අනිච්ච දේ අනිච්ච විදිට දැකලා දුක්කදේ දුක්ක දියට දැකළලා අනත්ත දේ අනත්ත විදිහයට දැකලා අසුබදේ අසුව විදිහට දැකලා ඔන්න ඕක දකින්න පුළුවන් කෙනෙකුට අර අනුන්ට නොවේවා මටම වේවාගෙන විකෘති මාන සිකත්ත එයිද ? එතකොට ඒ ඒක ගෘතවලට වැටයිද මම නිවන් දකින්න මෙහෙමයි මන් නිවන් දකින්න බෝධි පූජා තියලමයි න් වදකින්න සිල්රය කළමයි මන් නිවන්දකින්න මස්මාලු නොකාමයි මං අනේ එහෙම එයිද දැක්ක මොකක්ද ආසාද හැප පසේ දිව්වා උදේඉදන් රෑවෙනකා ඒක නිච්චයි සුකයි යත්තයි කළ දිව්වා ඒක නිච්චයි දුක්කා අනත්තයි කල දැන ගත්තා ඔහුගේ ඇවෝත් ද ඔය මොනවද තෝරල තොර්ලකාන්නේ. කිය දුත්තර මාලුද කන්නේ මස්දකන්නේ නැතැන් චූටි හාල් ඇසු කැඇල්ලද තාමකන්නේ ඇ තම තෝර පෙත්තද කන්නේ මේ බෝධි පූජායෙන් තියන්න නැත්්ද සිල්ගන්න යන්නෙම නැද්ද ඒ මනුස මොකක් කියයි ඒ හන බෝධි පූජ ඒත් තියනවා මොකොටද තව තාවවබෝධයටට බවය ුදුරන්න තියන්නේ ල කරන්න නෙේ අවබෝධ බෝධියල ගත්ට අ බෝධයා ගන්නයි කරන හැබැමොකෙන්ද කරන්නේ අනිිච්්‍ය ද අනනිච්්‍ය විදිට දුක් දේ දුක්ක විදිරට අනත්ත දේ අනත්ව විදිට දැනගෙන කරන්නේ එතකොට අර බුතවලට යනවා නැ ඒ අයියේ. දකොට මේවා අපි හැමොක එදා පෙන් ගවලන්ට? ක්කා අදි පහන ූත්‍රම කත කිවේ ඇසා අනිච්ච ලෙස දැක්කනම් දුක් ලෙස දැක්කනම් අනත්ත ලෙස දැක්කනම් චක්කු විඥා රූ අනිච ලෙස දක්කන චක්කු විඥා නිච ලෙසදක්කන ක්කුම්පස්සේ අනිච ෙස දැකන චක්කු සම්පසජ වේදනා අනිච්ච ලෙස දැකන ඕගේ දක්කා දිට්ටිය පහහින කි්වා ලේතකොට සීලබත පරාමා සිතුරයිද ලොකලම හිතන්නකු මෙතන තතාගතන්හන්සේ සක්කායි දිි්ි නකූව බිසිි ිච්චා විස්තර කරල් සීලපත පරාමස් නෑ හැබැ විස්තර කල තින කොහෙද මම ඉන්නවද මම නැද්ද මම අතීතය කෝමද හිටියේ අනාගතේ මම කෝමද ඇයි ඒ හෙම හොයන්නේ මෙල් ලෝකේ හොඳයි වටිවා සාර එකෙක්ම හොයන එත කොටවු කරඒ වැඩ පිළිවලම විෘතියා හරන සමස්ත වැඩ පිළියම මේකෘතියා ඒකඒ කියන්නේ එකොට අර වගේ අපි ඒ ඒ කාරණය දැනගත්තත් නොදන ගත්තත්ම මේ කිව්වේ හැබැයි අන්න මේ ලෝකය හොඳයි වටිනවයි කියන අ නිච්ච සුකත්ත සඥාවෙන් ගන්න හේතුවක ප්‍රතිඵලයක් තමයි මේ එන කොටින්ම ගත්තොත් මට කියන්න සක්කා දික්ට විිච්ා සීලප්්‍රත පරමාස ගැන හේතුද පලද දදිටි සිිචා සීලබත පරමාමසගෙන හිතු පලද ම මේමහන්න ප්‍රශ්නයක් දැවල් ආන දැන් මෙ සැහුවනේමොක සීලබත පරාමාස මොකදද කියලා ඔය ප්‍රශ්නය හන විදිහ වැරදිී ඔබුදුහඳගේ මාන ප්‍රශ්නය වැරදිී ආන සීලබත පරාමාස මොකදය සීලබ්බත පරාමාස කෙසේ හට ගනීද කියලා හන් තරම උත්තරේ දෙන්න බ පාමාස කියන්න මොක්්ද කියලනෙේ සීලබ්බත පරාමාස කෙසේ හට ගනිය සීලබ්බත පරාමාසත් බිචිකිිච්චාත් සත්කාය දික්්ටියත් යනු අවිද්‍යාවේ හේතුේ පල අවිද්‍යාවට පහර වදිනෝට මොනොද මොනට වදි පලට ගලෝල යනු ගටම උදාහරණයක්වා කරම්බෝඩ් එකේ මේ කිවති කලමට මතකගන ම ඉත්තො ටික් පේලියට යන්න දහදනෙක් පේලිියට තියලා මේ කොනේ ඉන්න රතුපාට ඉත්තා කොනේම තියාගන්න තිගෙන ඉත් දහ දෙනා නම් කරගන්න අ අවිද්‍යා උද්දච්ච මාන රූපරාග අරූපරාග කාමරාග පටික සක්කාදිිට්ටිය විචිකිච්චා සිලපත පාරාමාස විසිිගිච්චා සක්කාා දිච්ච්‍ය කෙලවරීමම තින ඉත්තා. ඔන්න ඉ ඉත්තොලි කොහොම තියාගෙන හටගන්නම කෙන්න අවිද්‍යාවේ කරම් බෝඩ් එක ඉත්තුටල් දහදෙන පොලිමදියාා ගෙන අවිද්‍යාව කියන ඉත්කට හයියෙන් ගහන්න ඩිසේ බල කොහෙෙන් ඉත්වතුන් දෙ නැත ගැලවෙන්නේ ගෙදර ගෙල්ල කරල පල කොනේමන්න ඉත්තවතුන් වෙන බැලෝල යනෝ හැබැයි පලවෙෙන ඉත්තා අරුගේ වදිල චූටි ස්පේතකයි තියෙන්නේ ඊළඟ ඉත්තා ඊට චට ස්පේ ඕමගහින්ගන් අවසාන ඉත්වතුන් දෙෙන වෙෙන් වෙනවා ගැහු එක තැනකට ගැලවුණේ වෙන දිහාවකි ගැහුව හේතුවට ගැලවනේ පලය දැන් අපි මොකොතහොරන්නේ හේතුවට ගහන්නේ නැතුව පලය හොය හොය ඉන්න මේ කිවේ මොකක්ද මේ කිවේ මොකක්ද මේ කිවේ මොකක්ද ඇයි අපිට පුරුදුම මේවා චේද චේධාරගෙන පාඩන් කල්ලා හක්කාය දිට්ටිය මේකයි. ්ාවයි හැබැයි හොයාගන්න මෝණක මොකක්ද අද්‍ය එන අර අනිච්ච දුකා අනත් අවබෝධයෙන් පහර ගහන්න කොහෙට දවී අ්‍යට ඒනම් අවිද්‍යාවේ හේතුේ පල තමයි යනිත් ඔක්කොම අවිද්‍යාවේ හේතුවේ පල අත්තමයි උද්දච්චේ අවිද්‍යාවේ හේතුය පලඇතමයි මාන්‍ය අවිද්‍යාවේ හේතුවේ පල අත් තමයි අරුරග අවිද්‍යාවයේ හේතුවේ පලයක්ත්තමයි රූපරාග, අවිද්‍යාවේ හේතුවය පලයක්ත්තමයි කාමරාග. අද අවිද්‍යාවේ හේතුවය පලයක්ත්තමයි පටිග, අවිද්‍යාවේ හේතුවේ පලයක්ත් තමයි, සීලබ්බත පරාමාස්, අවිද්‍යාවේ හේතුවේ පලයක්ත්තමයි විජිකිිච්චා, අවිද්‍යාවේ හේතුවය පල අත්තමයි සක්කායදී පාරගාන්න වන හේතුවට හැබැයිද ගැලෝ නකො ො නිෙමද. මේ සංයෝජන ධර්ම දහඒම තිබ්බ හොඳයි වටිනවා සාරයි කියන මට්ටන්ටික ක්කොම ගල යන උදච්චේයේත්තින සක්කාය දික්ටි දාල මටම ඒකත් ගලුලයනවා මානවත් තින සක්කා දිික්ටි රදාල මටම ඒකත් ගලුල යනවා. හහිල ටිකක් ඉතුරුවේ නවා සාම කොඩ ැෙන මටමකැයි අවිද්‍ය වරමනෑ ි මේ අපි මැතකල් වැරදුරීමමකදි උදේයින්දන් රෑවෙනකම් ගැහුවේ අවිද්‍යාවට සක්ක දික්්ටිද ගැහේ පලට. පලට ගල කටන්නේ කොම දම්ට ගැන ඔය මං කියපු උදාහරණයයි අතයලකස්ව සූත්‍රය අතස්දින පරස් පරේ පරස්පරය ඇත්තී නො ඇයි මම හින්දත්න මේ දුක හට්ටි අනුහන් දත්ම මෙය දැන්නන්නේ එන්න හ දත්ම මෙ දන්නේ ඉබෙත් හැදෙන්න්නේ අවිද්‍යාව හදැන් එනම් ගහන්න ඕනේ මට දවිද්‍යාටද මෙතෙක් කල් ගැහු කාටල් එකේ බදහන් ්‍රීිසල්? ඉන්නවද මම නැද්ද අතීතේ ම හිටියද අනාගතේ මම ඉන්නවද වෙම්දෝ නොවෙන්ද බැම්මන් ඉන්නවද ඇයිඒ මමන ඔක්කොම කොරන්නේ බලන්න ඉන්න දිට්ටිය කොතොන්ද කියල. හිටපු දිට්ටිය කොතොන්ද කියලබ ඒකට ලස්සට වාකයක් කල් දෙන මමනෙමේ මගෙන මේ කියලා ඉතින් කියන්න තිමොොර අරගෙ තින්නමකක්ද මම කියන්නවා මගේ කියන්නවත් සුදුසුවෙන්නෑ. ඇයි වෙන්න ඇත්තේ. අනිච්්‍යයක් ගෙනදී දුක් ගෙනදීලා අසාරත්වයක් ගෙන දෙෙන දෙයක්. මම කියන්නවත්. මග කියන්නවත් සුදුසුන. එන අවිද්‍යාවෙන් තමයි මම කියලා ගත්තේ. අවිද්‍යාවෙන් ගත්ත තීරණයක්, අවිද්‍යාවෙන් තීරණයක් අර ගෙන හදාගන්න මෙන්න මේ මමග සංකල්පනාවත් එක ගෙන දෙනෙ දුකක් නම්. එහෙම එකක් ගෙන දෙෙන දුකක් නම් එහ මම කියන්නවත් මග කියන්නවත්? සුදුසු වෙන්නෑ කියයි කිය මම කියන්නවත් මගේ කියන්නවත් සුදුසු වෙන්නෑ කියන එක එකර්ථයක් මම නෙමයි මග නෙමයි කියන එක තවර්ථයක්. අන්න ඇයි සුදුසු වෙන්න ඇත්තේ දුකක් ගෙන දෙෙන හින්ලා දැන් දුකක් ගෙන දෙනෙන න සුදුසුද මට මාරු දුකක් දෙනෝ එමට මගේ සුදුසු සුදුසු වෙන්න නෑ අ? සුදුසු වෙන්න තිකත්තිී නුසු ජුදිය අපේ මාත්‍යයක් ප්‍රශ්නයක් බොඩ වෙලාග මොකොද මේටි කියලා ඉවර කරන ඕනේද. හයි ගන්න අරමුණලොත පටිච්ෂවෙලා මින්දන ලෝකයක යානක හු සෝතම මාහාරයට යනක අති නාස්තනවා අනිච්චතාවී පරිගල් පන්න.

සීලපුත පරක් අන්නාරි වැටනෝ. ප්‍රහණය කරන්න නෑ. ප්‍රහණය කරන්න දෙයක් නෑ රතන්වන්සට රතන් වන්සක වෙන්න එහම එහෙම එන ඒක් එක පටිච්ච වෙන්න. පටිච්චවෙන්න නැතින්ද ප්‍රහණය කරන්න දෙයක් නෑ ආගේ අය ෝ ගැන ඒ එකත් එක අනුගත වෙන්න.. මෙතන පටිච්ච වෙලා පටිච් සහමුලින් සීරෝණෑන අර අර මර හිත අකුසල් පැත්තට ගිහිල්ල දුගතිගාාවෙන මටමට තාම ේට්ක දෙන එක තර අතරුණන ඇබ තම ඩ ටික් එක තා පටිච වෙනවා ඉවරනෑ. ඒටි කටඩාගන්නතා දැන් කියන්න යතැඩ සෝවාන් මට්ටම ඇති කැඩෙන්නේ පටිච්චේ එකක් එක මට්ටම හොඳේ ගැන අවිද්‍යාවක මට්ටම ඔන්න කොටින්ම ගත්තු. අවි අ ඒනය අර মা <mm oh, oh. । ට ැ අව ඔ යන්න එඇතමයි කෞදේමග ධාරජී මහරතන් වහන්සේ ඉික්ට දිිට මත් ුතේ සතුමත් මුතේ මුතුමත්තා විනිිත විනිු මත්තා මහා ප්‍රඥාවන්ත සාරපුත්තු මහාරතන්ත දස් පාලගගේ අරත්ත එතනිම ැඩුවන. ලොක උගටි තැන ලන්නවා විිපි ඇැනලන්නවා නයල ඉන්න තන් ධාර්ශී මාරහතන් වහන්සේ කරපුදේ න ධර්ශී මාරහතන් වහන්සේ කරපුදේට ඒ ඒමටමට මරිුත් හාමුුරට කරන බැරුණයි දවස් පහලක්ගියයි හැබ ධර්ශ මආරතන් වහන්සට එක නිමේශයයි සන්තතියමතිට එක නිමේශයයි අරබුතුමා කියක හරි වන්සොට් කැඩුවක් මොකොටද කැඩුවේ රාගේවත් දේශවත් මේේ මොහෙම ැඩුවා මෝහෙම කැඩවා. අවිද්‍යා සහ මුලිම බින්දාා එතුකුල අර එකක්වත් හැදින බෑ අන්න හැබැයි අර අපි පහ අපි ධර්නු එක කෙනගේ ප්‍රඥාමට්ටන් අනුව යම්මට්ට මකට අවිද්‍යාවට පහර ගහනකොට තම අර තුන් සංයෝජනය කැඩෙන්නේ. අපිත මොකෝ මෙතනා රාචලකස්සප අවිද්‍යාවට පහර ගලා පහක් ැඩුව එක සැර රචලකස්ව පහක් ැඩුවන එක සැර එදල කාමරප පටික එකකත් ැඩුවන. මතයින්න අනමඒ යථාර්ථය තුළු පිහිටනවා මතයගන්න අනමේ හොද බුද් සාාසනය මත නෑ හොඳේ බුද් සාසනය මත නෑ බුද්ධ සාසය තියන පරම සත්‍යය විතරයි ලෝක තමයි මත තියෙන්නේ ඒ මතයකන්න අනිමේ ඒ යතාාර්ථය පිහිටනවා අල මතිි ගහණය කරපු හාම මේ පශසි දරගන එහම කරගන්ඩ මේ පස්දන දැන් අපිට එන අරඳුණු සමාල අරම එහම කරගන්ඩ බැල්ුවදිය කමයි හරග කොරගක් ර ගොඩයන්න හ. වා එම නොගියොත් යන්න එ ඒර ඒ තරමටම දක්ෂණ යන්න වීරය මදිම කිය කියන්නත් අමාරමන්ත මෙහෙමයි මේවා ඇතියනවා අපට ධර්මතාවයන් කියන මේ මොහොතේ ඔබතුමා මේ කතා කරන මොහොතේ ඔබ අපි සීරු දෙනාක් න්න ඇතුව මේ මොහතේ මන් රහත් දෙ එන්න න තියන වෙනෝම තමයි බැවින්න නැත්තන් මේලායි. වෙන්නම ැනෙමයි ඒක වෙන්න සවතිශ්නවාසුල එතකම් යනවා ඒක ටක්කු වවැන්සී යනවා වෙන්න ද මේකත් හරි නාිම් සතර ැනු පූර්ණෑ ඔක්කොම ූර්ණනෑ හැබැයිඉතාම කැඩුන්නේෑ ඇැබ කළ යුත්තත් දන්න ඔක්කුම තැන්න්නවා මෙ මේ ක යුත්තත් මේ එකයි කියලා ගන්නවා ඒකත් කොරන්නෝ හැබතාව වෙන්න ඔක්කොම ඇයිඒ තිරනේ බව් හේතුකයි කියලබ ඒක හේතුක නෙමෙයිනි තට ඒක වෙන්දැන් ඒක බීජ තමයි සාරිබුත්් මාරහතන් වහසේ හැබ එක බිීජ උුණනත්තර අස ජ හාමුදුරන්ගේ බනැහවුවට දීගෙනකට බණ කියනක ඉන්න උනානේ අරහිියත්යන්න දීගෙනකට බණ කියරෝන අැරි හඇත්ත ඒ දවස් පහලා ග්‍යාමණ එදානේ අරහත් වන මොහොත වෙලා ඒ අපි කවුරුද්දන්නේ ප ඒක කාටක් කියන්නක් දෑ තම තමන්ම තම ඒ ඔයාගේ මෙැනනි කැඩෙන් වෙචරයි තාවගෙනෙ එකගම මෙචරයි කැඩෙන්නේ ඒහෙම ොකදහෙම කියන්නට ඉන්ද්‍රී පරපත් යාානයක් නෑ. කොහොම දහම කියන්නේ. අද වැඩේන්න සාමාන්‍ය සබා සසූත්‍ර ඇතරම පැකින් ඉවර කරනවා. වැඩේ දන්නේ අද සබා සසූත්‍රය කියන්නේ කියෙන තම දුළහට කාලායි තාම කිව්ව එකයි එක හොට සැයි තව හයක් කියන්නත් තිීනවා. සබාහසානෙන් පැගිම්මක් ඉවර කරන්න නමු හොඳයි ඒක ඔගුල ප්‍ර්නාහයක ඒක අනු කතා කරය කනම සතුරු නොලා න්නවාට නිම ම ග කිය එතකොට ඕගොල මේකත් එක අනුගත වෙනවා ඒ ඔයහන ප්‍රශනයක හොඳයිමං ඒක වැරදි කියන්නන්නේ ප්‍රශ්හන්නු නනිවාර් ඇය ප්‍රශ්නාහන තැනම් පෙන්න්නනවා අපි ඇත්තටම දැනගන්න ඕන දේතම දැනගන්නු දැනගත්තර පස්ස අපි අනි ප්‍රශ්ණකම් එමංේක අපි හොඳට මොහයාගන්න ඕන දෙකතම අ විද්‍යාමකක්ද. ඒ එතනන්න මේ වැඩේ පටන් ගන්න එතන්ටම තම අප පහර කහන් ඩෝන එතන්ටම පහර ගහනකොට අර හදාගත දිිටි තමයි කල්ලෝගෙන ලෝගෙන යන් ඒක ගොුණන තේරුම් ගන මාර කැරම්බෝඩගේ පොඩි උපමාවක් කිවේ ඒ අර කැරම් බෝල නික ගහ ඔබනන්නකො අර කෙලවරේද ඉත්තෙත්නේ වලටයන්න හන් වෙන දිහාවට අ වලටැන ඉතලා ගැහුවේක්කන්නේය කොහොම දූගියේ? ූ බද් වෙලා හිටපු තැනත් තිෙනවානඒ බද්ධ වෙලා හිටපු තැනට තමයි ැව හරියට ගපුගම අනි පැතිසිරෙන්වා ද වැඩේ දින්න අපිට ගහන්න කිව වෙන පැත්තකට ගහන්න ඕන පැත්තර නෙමේ ගහන් නොම තැනත්වයෙන ඇයිමං එදැ කෙනෙ කහන්නපලන් ඇයි මේ පැත්තර ගහන්න බැරි ඒ පැත්තර ගහන්න ඇත්තේ ඇයි ඒකෙෙන්නෙම සක්කා සිට්ියයන්නේෙම දු හට ගන්නේ දුකටගන අවිද්‍යාව අපිට නේ දු දුක නිරධද කරන්න මේසාක් සයි තිනද කරන්නම ඇයි සක්කායදිට්ටිට පත්වීමත් එක්ක මොකක්ද වෙන්නේ දුක්කක් කන්දයක් උරුම කරගන්න එතකොට අපි දුකහටගත දැන්ට ගැහූ අට පස්සේ සමුදරණය ගහන් දහනකොට ඒකත් එක් ගොඩ නැගිච්ච දුක්කන්දී වරයි ඒක මේ මෙචර මේ මේක බිස්ත කරන්න ඒක හින්දා මොකොද කරන්න තේක බීල එනවාද වෙලාවක් කියයි දොහට කාලය වෙලා කෑලි දෙකකට කඩන්නව නවා මොකක්ද බතානකට ගානම් ට ඊළඟක කෙළින්ම ගිීමම සූුතයට යන්න තිබ්බයකයි පොඩි වෙලා කිරන්න පුළුවන් ඇැ ල ොල මන්න ල් විල් න්න ෙල්පිටහගමන මයි තුි පිස්රන නැතිර දෙකට කඩන්න ොච්චරදීම හරි එමන දොලාහට කාලයින වෙලා එ කොල් හට වගේ තිබ්බන මන්දිකරම යනවා හමන්න එමන අපි විවෙෙක් කාල අරගෙන ජාත පලනවතාර්තා සබ්බ තුර කැලි දෙකරට කැඩ ජීවිතයට කවදහත් කල්ලනෑ නමුත් කරන්න යක්නෑ අත නිසාච්චාවයහෙම ගේියහන්ද එ අපි වියේක් කාලයාගෙන තව ොි වෙලාවගෙන් එන්න වැඩ වෙලාගන්නන එහ ෝදනට රවවාන්සරන්න.